මේ වීඩියෝ එකේ එකතු වෙන්නේ 8 වෙනි පාඩම. ඒ කියන්නේ යුනිට් 8 වල තවත් කොටසක් ආරම්භ කරන්න. එතකොට යුනිට් 8 වල අපි මේ දක්වා කරගෙන ආව පරිසරය පාඩමේ කීපයක්. ඒ කියන්නේ ගොඩක් අර එක තිබ්බ අර ඒ කියන්නේ අපිට කරගන්න අමාරු විශේෂයෙන්ද පාඩම් කරගන්න එමත් අමාරු සහ ගැන්වීමත් ටිකක් ඒවා මොකද හැම විස්තරයක්ම කිය කිය අර කලින් පාඩම් ටික. ඒ කියන්නේ විශේෂයෙන් බියෝම. බියෝම සහ ලංකාවේ පරිසර පද්ධතිය යටතේ අපි ඒක සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම අවසන් කරා. ඒතර මම උපරිමයෙන්ම උත්සාහ කරා ඔයගොල්ලන්ට පාඩම් කරන ආකාරය ඒවැ විශේෂිත. ඒ කියන්නේ අර සාමාන්‍ය අනෙක් පාඩම් එක සංසන්දනය කරපුවම පරිසරයේ ඒ කොටස් ටික ගොඩක් ඒ කියන්නේ මතක තියාගන්න ටිකක් අපහසුයි. මොකද අර එකිනෙකට වෙනස් කරුණු ගොඩක්. ඒ කියන්නේ එක එක බියෝමයකට අදාළව වර්ෂාපතනය උෂ්ණත්වය වගේ දේවල් එක එක අපිට ඒක පාඩම් කරන්න වෙන හින්දා. හරි කොහොම වුණත් ඒ පාඩම් ටික සාර්ථකව අපි අවසන් කරලා තියෙනවා මේ දක්වා. ඊළඟට දැන් ඊළඟ කොටස විදියට පරිසරය පාඩමේ අපි යන්නේ ජෛව විවිධත්වයට. ජෛව විවිධත්වය කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඒකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවද? ඊට පස්සේ ජෛව විවිධත්වයට බලපාන තර්ජන මොනවද කියන එක අවසානයේ මේකේ අපි නැෂ්ට වීමට අදාළ ඒ ජීවීන්ට ඇති තර්ජන මට්ටම් යටතේ ඒ ටිකත් කතා කරලා අවසන් කරනවා. හොඳයි. එහෙනම් මුලින්ම අපි අර හැමදාම වගේ ජෛව විවිධත්වයේ යනු කුමක්ද කියලා අහුවොත් ඒකට අදාළ වෙන්න අපි ගාව උත්තරයක් තියෙන්න ඕනේ. නිශ්චිත උත්තරයක්. නිශ්චිත පිළිතුර. හරි. එතකොට නිශ්චිත පිළිතුර තමයි ජෛව විද්‍යාවට යන කොමාර්ග කියලා අහපුවම භෞමික කර්දිය මෙරිදී. ඒ කියන්නේ භෞමික හා ජලජ කියලා අපිට මෙතන වෙන් කරන්නත් පුළුවන්. හරි. ඒක විශේෂයෙන් කර්දිය පරිසරයත් අපි සඳහන් කරනවා. මොකද එතනත් අපිට ලෝකයේ තුල විශාල ජෛව විද්‍යාවක් දකින්න පුළුවන් වෙනම ජෛව විද්‍යාවක් විශාල ජෛව විද්‍යාවක් දකින්න පුළුවන් තැනක් නිසා. අපි කියනවා භෞමික කර්දිය මෙරිදී ඇතුළු මෙතන ඉවර නැහැ සියලුම පරිසර පද්ධතිවල. හරි. अत्यावश्य ජීවීන් අතර හා ඔවුන් පරිසරය අතර දක්වන අන්තර්ක්‍රිය. හරි. ජීවීන් අපි දන්නවා නිකම්ම ඉන්නේ නැහැ. පරිසරයත් එක්ක ඒගොල්ලෝ හැමතිස්සෙම අන්තර්ක්‍රිය දක්වනවා. උදාහරණයක් විදිහට ශාක කියන ජීවියෙක් නම් එයා පසෙන් ජලය ගන්නවා. ඒතර පස කියන්නේ අජෛව පරිසරය. ඒතර පරිසරය කියවම් පරිසර පද්ධතියකට අයත් වෙන්නේ ජීව අජීව දෙවර්ගයම. හරි. අපි මේක මුලින්ම කතා කරන්නේ. එනම් ඔවුන් පරිසරය සමග දක්වන අන්තර්ක්‍රිය වල විචල්‍යතාව. හරි නැත්නම් වෙනස. හරි ඒ අතර දක්වන මේ අන්තර්ක්‍රියාවල වෙනස්කම්. අන්තර්ක්‍රියාව විතරක් නෙමෙයි ජීවීන් අතර. ඒ දෙකම සඳහන් වෙන්න ඕන. ඒත් ඔයාලා අත්දැකීමක් ලියනකොට මේ පොයින්ට්ස් තුන අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඒකට දාන්න. හරි. භෞමික කරදිය මිටිදේ තුළු සියලුම පරිසර පද්ධතිවල විසෙන ජීවීන් අතර ඒ වගේම උන් හා පරිසරයේ අතර අන්තර්ක්‍රියාවල තියෙන මොකද්ද? විචාරකතාව. ඒ විදිහට අපිට කල්පනා කරන්න පුළුවන් ජෛව විද්‍යාවේ කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නය ආව. ඊළඟට ජෛව විද්‍යාවේ කියන මේ සංකල්පය අපිට පුළුවන් කොටස් තුනකට කියන ප්‍රධාන කොටස් තුනකට ජෛව විද්‍යාවේ මෙන්න මේ විදිහයි කියලා ආකාර තුනකින් පෙන්වන්න. එකක් තමයි පළවෙනි එක තමයි ප්‍රවේණි විද්‍යාවේ. ප්‍රවේණි විද්‍යාවේ ඊට පස්සේ විශේෂ විද්‍යාවේ අපෝ පරිසර පද්ධති විද්‍යාවේ. දැන් මේ එක එකක් කියන්නේ මොකද්ද කියලා බලමු. ජෛව විද්‍යාවේ සංරචක තුන කියලා මේකට අපි කියනවා. හරි නැත්නම් ජෛව විද්‍යාවේ අපිට ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් මේ ආකාරයේ විද්‍යාවක් මේ ආකාර විද්‍යාව වර්ග තුනක් තියෙනවා කියලා. පුළුල්ව කතා කරලා දෙයක්. දැන් ප්‍රවේණ විද්‍යාවේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි දන්නවා ජීවීන් තුළ තියෙන ප්‍රවේණික සංයුතිය විවිධාකාර හේතු නිසා දැන් ඉස්සරයම ඇති වුණේ ලෝක ප්‍රාක්සයිලිය. ඒ ප්‍රාක්සයිලිය ඇති වෙච්ච ප්‍රවේණික සංයුතිය ඇති වෙච්ච විකෘති නිසා තමයි අද අපි ඇදලා ඉන්නේ. ඒතර ඉතන ප්‍රාක්සයිලියකුයි අපි අතර කොච්චර වෙනසක් ඉතන වෙන්නේ ඇද්ද? ඒ වගේ විශාල ප්‍රමාණයක අද ජීවීන් වර්ග විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසානේ ජෛව විවිධත්වය හටගෙන තියෙන්නේ. දැන් ඒක ප්‍රධාන වශයෙන්ම බලපාන සාධකයේ විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රවේණි විද්‍යාවේ කියන සාධකේ.
තොර දැන් එක විශේෂයක් අතර දැන් අපි කියන මානව විශේෂය දැන් ඕගොල්ලෝ හිතන්නකො දැන් ඕගොල්ලෝයි පන්ති රයාලෝ ඉන්නවා හිතන්නකො 40ක් ඉන්නවා කියලා. එතකොට මේ 40 දෙනාගේ කොච්චර වෙනස්කම් තියෙනවද නේ? විවිධත්වය අතින් එකම විශේෂය අපි වෙන විශේෂ වල කඩිය නැහැ පන්ති නේද? වෙන එකම විශේෂය වුණත් ගොඩක් වෙනස්කම් තියෙනවා. ඒ වෙනස ඇති වෙන්න හේතුව තමයි මේ ප්‍රවේණ විවිධත්වය. එතකොට මේකදී අපි කතා කරන්න ඕනේ එකම විශේෂය අතර ඒ වගේම විශේෂ කීපයක් හරි විශේෂ කීපයක් අතර එකම විශේෂය අතර තියෙන විදත්වයට ප්‍රේණ විදත්වය හේතු වෙනවා. ඒ වගේම විශේෂ අතර විදත්වයට අනිවාර්යයෙන්ම ප්‍රේණ විදත්වය හේතු වෙනවා. ඊට පස්සේ විශේෂ අතර විදත්වය හරි ඒ කියන්නේ විශේෂයක් විශේෂයක් ගත්තාම එතන සෑහෙන විදත්වයක් මෙයා එක විශේෂය අතරක් තියෙන කොහොමද ජීවීන් වෙනස් වෙලා තියෙන ප්‍රේණ විදත්වය වෙනස් වෙන හින්දා තමයි නමුත් විශේෂයක් අතර ගත්තාම ගොඩක් වෙනස්කම් අපිට කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා. හරි පොදුවේ අරගෙන. ඒතර ඒ අනුව විශේෂ අතර විවිධත්වයේ සාධක දෙකකින් ප්‍රධාන වශයෙන් අපිට පෙන්වන්න පුළුවන් එකේ විශේෂ සංඛ්‍යාව හරි විශේෂ සංඛ්‍යාව හා බහුලත්වය කියන මෙන්න මේ කරුණු දෙක අනු. එමකට ඒ කියන්නේ විශේෂ සංඛ්‍යාව. ඒ කියන්නේ යම් කිසි පරිසර පද්ධතියක් ගත්තාම ඒකේ කොච්චර විශේෂ සංඛ්‍යාවක් තියෙනවා. දැන් හිතන්න අපි ගන්නවා විල්පත්තු ජාතික වනෝද්‍යානය. ඒතර විල්පත්තු ජාතික වනෝද්‍යානය, යාල ජාතික වනෝද්‍යානය ගත්ත කියලා හිතන වෙලාවට පරිසර පද්ධති දෙකක්. ඒතර පරිසර පද්ධති දෙකේ අපි බලනවා විශේෂ වල සංඛ්‍යාව. විශේෂ කොච්චරක් ඉන්නවද? හරි ජීව විශේෂෝ ඒවා, සත්ව විශේෂෝ ඒවා කොච්චරක් ඉන්නවද? ඊට පස්සේ බහුලත්තාව කියන්නේ බහුලත්වය නැත්නම් බහුලතාව කියන්නේ ඒ විශේෂයෙන් කොච්චරක් ඉන්නවද කියන එක. හරි. ඒ කියන්නේ විශේෂ සංඛ්‍යාව ගත්තොත් මෙතන විශේෂ 500ක් ඉන්නවා. විල්පත් මේ විල්පත්තුවේ යාල ඉන්නවා 400ක්. ඒතකොට මම උදාහරණයක් කිව්වේ හරි හරියටම සංඛ්‍යාව දාන්න නෙමෙයි. මෙතන ඉන්න විල්පත්තුවේ 500ක් යාල ඉන්නවා 400ක්. ඒතකොට ජෛව විද්‍යත්වයෙන් වැඩි මොකද්ද? එහෙම කියලා ඇහුවොත් අපිට කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන් මේ සංඛ්‍යාව මත පදනම් කරගෙන විල්පත්තුව තමයි ජෛව විද්‍යත්වය වැඩි කියලා. අන්න ඒ අනුව ජෛව විද්‍යත්වය ඒකද විශේෂයක ගත්තාම යම් විශේෂයක ජෛව විද්‍යත්වය ගොඩක් වැඩි කියන අපිට පුළුවන් ඒ විශේෂයේ ඉන ජීවිතයක. එක විශේෂයක් අපි සඳහන් කරනවා. කුරුළු විශේෂයක් කියන්නකො. හරි උදාහරණයක් විදියට අපි කියනවා මොනර. මොනරුන්ගේ විවිධත්වය අපි බලන්න යනවා. මොන යම් පරිසර පද්ධතියක මොනරු ඉන්නවා 40ක්. ඒ කියන පරිසර පද්ධතිය. ඊට පස්සේ B කියන පරිසර පද්ධතියේ මොනරු ඉන්නවා 70ක්. ඒතකොට මොනරුන්ගේ ජෛව විද්‍යත්වය වැඩි මොකේද? B පරිසර පද්ධතිය. අන්න ඒකයි බහුලත්වය කියන්නේ. දැන් පැහැදිලි නේ? ඒතකොට විශේෂ ගැන කතා කරනකොට විශේෂ අතර විද්‍යත්වය ගැන කතා කරනකොට ඒ විශේෂ සංඛ්‍යාව සහ විශේෂයක ඉන්න බහුලත්වය ජීවීන්ගේ ජීවීන් කොච්චි දෙනෙක් ඉන්නවද කියන එක වැදගත් වෙනවා. ඒක පරිසර පද්ධති විද්‍යත්වය ගත්තයින් පස්සේ මේකටත් ඒ වගේ සම්බන්ධය කීපයක් දායක වෙනවා. එකක් වාසස්ථාන. අපෝ පරිසර පද්ධතිය ගැන කතා කරනකොට අපි කියනවා ප්‍රජාවන් කියලා නේ. අපෝ පරිසරක ක්‍රියා. මොනවාද වාසස්ථාන? ජීවීන්ගේ වාසස්ථානය ඈත් වෙනවා පරිසර පද්ධතිය. අපෝ ප්‍රජා. ඊට පස්සේ පාරිසරික ක්‍රියාවලිය. හරි. දැන් මෙන්න මේ කියන සාධක තුන මත පරිසර පද්ධති විවිධත්වය කියන එක රඳාපවතිනවා. ඒ කියන්නේ වාසස්ථාන නිර්මාණය වෙන්නේ කොහොමද ජීවීන් තුළ? ඊට පස්සේ ප්‍රජාව, ඒ පරිසර පද්ධතියට ඉන්න ප්‍රජාව කොහොමද? ප්‍රජාව අතර තියෙන විවිධත්වය. හරි. දැන් සමහර පරිසර පද්ධති ඉන්නවා ඒකාකාර ජීවීන් ප්‍රමාණයක් තමයි ඒවැ ඉන්නේ. හරි. වෙනස්කම් නැහැ ගොඩක් වෙලාවට. උදාහරණයක් විදිහට දැන් කාන්තාර පරිසර පද්ධතියේ තියෙන විවිධත්වය අඩුයි ජීවීන් අතර. මොකද ඒකේ ජීවීන් ප්‍රමාණය අඩුයිනේ. හරි විශේෂ සංඛ්‍යාවත් අඩුයි. ඒ වගේම විශේෂය කියන බහුලත්වයත් අඩු වෙන්න පුළුවන් සමහරක් විශේෂ ගොඩක් විශේෂ ගත්තාම. දැන් නමුත් නිවර්තන විසිනාන්තරය ගත්තොත් කාන්තාරය නිවර්තන විසිනාන්තරය ගත්තොත් ජීවීන්ගේ අනිවාර්යයෙන්ම විවිධත්වය ගොඩක් වැඩි නිවර්තන විසිනාන්තරවල. ඒකට හේතුව එතන ඉන්න ප්‍රජාව. හරි ප්‍රජාව ගැන මත පරිසර පද්ධති විද්‍යත්වය අපිට වෙනස් වෙනවා මේ ප්‍රජාවන් ඉන්න ප්‍රමාණය ඒ ඉන්න ප්‍රජාවන් කවුද කියන එක මත. ඊට පස්සේ අපව පරිසරයේ ක්‍රියා පරිසරයේ සිදුවනා වූ වෙන විවිධ ක්‍රියාවන් නිසා පරිසර පද්ධති හරි ඒවා
වෙනස් වෙන්න පුළුවන්. මේ දේශගුණ දේශගුණයට අදාළ දේවල් වෙන්න පුළුවන්. හරි වර්ෂාපතනය වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේ සාධක පරිසරයේ ක්‍රියා විදිහට අපි දක්වන්න පුළුවන්. ඒව මත පරිසර පද්ධති වෙනස් වෙනවා. එහෙනම් මෙන්න මේ කියන කරුණු තුන අනුව අපිට පුළුවන් ජෛව විවිධත්වය සංරජය තුනකට බෙන් කරන්න. දර ඔයගොල්ලෝ කියනකොට කියන්න ඕන මෙන්න මේ කරුණු වල ප්‍රවේණ විවිධත්වය කියන්නේ එකම විශේෂයක හෝ විශේෂ අතර වූ ජීවීන් තුල ඇති විචලිතතාව. ඊට පස්සේ විශේෂ අතර විවිධත්වය කියන්නේ ජීවීන් විශේෂ අතර ප්‍රධාන වශයෙන් සංඛ්‍යාව හා බහුලත්වය මත පදනම් කරගත් එක පරිසර පද්ධති අර කරුණු තුන යටතේ. හරි. ඊට පස්සේ මේ විදිහට මේ මේ කරුණු තුන කීපතාවක් ඉබට ආපු කරුණු තුනක් එහෙනම් හොඳට ඒ ගැන අවධානය ගන්න. හරි. ඊට පස්සේ මේකෙන් පස්සේ මේ ඇඳින්වීමක් වගේ අපි ජෛව විද්‍යාවට කරේ ඊළඟට ජෛව විද්‍යාවෙන් අපිට ලැබෙන දේවල් මොනවද ජෛව විද්‍යාව නිසා අපිට ලැබෙන දේවල් මොනවද කියන එක ඊළඟට අපි බලනවා ජෛව විද්‍යාවක් කියන නිසා ලෝක ජීවීන් අතර දැන් ඔය කිව්ව තුනේ ඒ කියන්නේ අර කිව්වන් ප්‍රවේණ විද්‍යාවත් විශේෂ විද්‍යාවත් පරිසර පද්ධති විද්‍යාවත් ඒ තුනෙන් අපි කියනවා මහා පරිමාණය හරි විශාලම වශයෙන් විද්‍යාවක් තියෙන්නේ පරිසර පද්ධතිය කියන්නේ මහා පරිමාණය. ඒකට හේතුව පරිසර පද්ධතිය නිකන් පොදු සාධකයක් වගේ නේ හැමයකටම. ඒ කියන්නේ පරිසර පද්ධතියක් තුළ විශේෂ විදත්වයක් තියෙනවා, ප්‍රවේණ විදත්වයක් තියෙනවා. ඒතොර ඒ පරිසර පද්ධතිය දැන් ප්‍රවේණ විදත්ව විතරක් සැලකුවොත් අපිට ගන්න වෙන්නේ කො විශේෂය තුළ හෝ විශේෂ අතර හෝ එහෙම. නම් පරිසර පද්ධතියක් කියපුවම මේකේ අර හැම කොටසක්ම අයිති වෙන විදිහට ලොකු විදත්වයක් ගන්න පුළුවන්. මහා පරිමාණ විද්‍යාවක් අපිට දකින්න පුළුවන් වෙනවා පරිසර පද්ධතියක් සැලකුවොත්. ඒකයි එහෙම ඒක වාක්‍යය දීලා තින්නේ ඔයගොල්ලෝ නෝට් එකේ හරි. ඊට පස්සේ ඊළඟ එක තමයි ජෛව විද්‍යාවේ වටිනාකම සහ වැදගත්කම. වටිනාකම සහ වැදගත්කම ජෛව විද්‍යාවේ හරි. නැද මේක ඇත්තට අදාළ වෙන දෙයක් නෙමෙයි කියලා සමහර කෙනෙකුට හිතෙන්නත් පුළුවන් මේ කරුණට කියවුවාම. නමුත් මේක කෙලින්ම රචනා ප්‍රශ්න හැරුණා එන්න පුළුවන් කොටස. හරි. තර අපි එක හොඳට පැහැදිලි කරගමු අර නිකන් විස්තර ටිකක් තියෙන්නේ විස්තර ටික හරියට ගලප ගන්නයි ඕනේ හරි තර මේ වැදගත්කම කිව්වම ප්‍රධාන වශයෙන් ජෛව විද්‍යත්වයේ නිසා අපි ලබා ගන්න ගොඩක් දේවල් තියෙනවා ජීවීන් කිව්වම අපිට ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන් ශාක සතුන් කියලා නේ ඊට පස්සේ ශුද්ධ ජීවීනුත් ඉන්නවා ඒයාගේ අනිවාර්යයෙන්ම අපි මේ විද්‍යත්වයෙන් ප්‍රයෝජන ලබනවා හරි ශාක සතුන් ප්‍රජාන වශයෙන් ගත්තාම ඒ දෙගොල්ලන්ගෙන් අපි ලබා ගන්න දේවල් බොහොමයක් තියෙනවා නේ ශාක සතුන් සලකපුවම ඒගොල්ලන්ගෙන් ගොඩක් දේවල් අපි ලබා ගන්නවා උදාහරණයක් විදිහට ආහාර ඖෂධ ඊට පස්සේ අපි ඇඳුම් පැළඳුම් හදන කෙඳි වර්ග ලබා ගන්නෙ ශාක වලින් ඊට පස්සේ සත්තුන්ගෙන් කිරි බිත්තර මස් වගේ ආහාරමය ද්‍රව්‍ය අපි ලබා ගන්නවා ඊට පස්සේ විද කාර්මික නිපැයුම් ඔයගේ දේවල් අපි ශාක සතුන් දෙගොල්ලන් පාවිච්චි කරලා ලබා ගන්නවා. හරි මේකෙදී අපිට වැදගත් වෙන වචනයක් නැත්නම් වැදගත් වෙන කොටස තමයි මෙන්න මේක ජෛවීය සම්පත්. මොනවද ජෛවීය සම්පත් කියලා කියන්නේ? එනිම මේක එන්න පුළුවන් ජෛවීය සම්පත් යන මොනවද කියලා. මේකට අදාළව අපි මෙහෙම කතා කරනවා මේ. හරි. මිනිසාට සුජුව හෝ වක්‍රව සුජුව හෝ වක්‍රව භාවිත කළ හැකි මිනිසාට සුජුව හෝ වක්‍රව භාවිත කළ හැකි හෝ භාවිත කිරීමේ විභවයක් පවතින ඒ කියන්නේ මොකද්ද සුජුව හෝ වක්‍රව භාවිත කළ හැකි එහෙම නැත්නම් භාවිතය සඳහා විභවයක් පවතින කියන්නේ භාවිත කරන්න පුළුවන් භාවිත කිරීමේ විභවය. විභවය කියන්නේ ඒකත් හැකියාවක් වගේනේ. භාවිත කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැනට භාවිතයක් නැති නමුත් අවශ්‍ය නම් භාවිත විභවයක් පවතින. හරි. වෙනස්කම් කරලා දැනට භාවිතය නැහැ. බෑයි තවදුරටත් එක්ක ටෙක්නොලොජි එක නැතුව වෙන්න පුළුවන්. හරි. ඒ වගේ දෙයකින් භාවිත නොකර තිබුණත් නම් භාවිත කළ හැකි හරි අනාගතයේ හෝ භාවිත කළ හැකි කියන අදහසයි මෙතන තියෙන භාවිත කිරීමේ විභවයක් පවතින ජීවීන් තුළ ඇති නැත්නම් ජීවීන්ගේ ඥාන ඊට පස්සේ විශේෂ හෝ පරිසර පද්ධති දැන් අපි මොකටද මේ හදන්නේ අත්දැකීම
මෙන්න මේකට ජෛවීය සම්පත් කියන්නේ මොනවද කියලා අහුවොත් අපි කියන්නේ කොහොමද මිනිසාට සුජෝ හෝ වක්‍රව භාවිත කළ හැකි හෝ භාවිත කිරීමේ විභවයක් පවතින මොනවද ඥාන විශේෂ හෝ පරිසර පද්ධතියෙන් අපිට කියන්න පුළුවන් ජෛවීය සම්පත් කියලා එහෙනම් ඇයි ඥාන කියලා මෙතනට කැල්ලක් ගත්තේ එහෙනම් සමහරක් නිෂ්පාදනයක් වෙන්න පුළුවන් ඒකට අපි භාවිත කරන ඥානය දැන් උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන් අපි සමහර බැක්ටීරියාව දැන් ඔය මානව ඉන්සියුලින් හදනවනේ. ඒ මානව ඉන්සියුලින් ඉස්සර ගත්තේ වෙනත් සතුන්ගේ අග්න්‍යාශය වෙනත් සතුන්ගේ අග්න්‍යාශය නිස්සාරණය කරලා තමයි අග්න්‍යාශය නිස්සාරණය කරලා තමයි ඒ හෝමෝනේ ගත්තේ. නමුත් වර්තමාන වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා E. coli කියන බැක්ටීරියාවගේ ඥානයක් අරගෙන ඒක වෙනම අපේ වගා කරලා ඒ තුලින් ඉන්සියුලින් නිපදවගන්න දෙතරම් ඕනතරම් ඒ ඉන්සියුලින් හරියටම අපේ ඉන්සියුලින් වලට ගලපෙන ඉන්සියුලින් ලබා ගන්න. ඒතර අපේ එතන E. coli එකේ භාවිත කරන තියෙන ඥානය. එයාගේ එක ඥානයක් තමයි අපි එතන භාවිත කරලා තියෙන්නේ. ඒක සමහරක් වෙලාවට විශේෂ අපි භාවිත කරනවා හරි. සමහරක් අවස්ථා වලට භාවිත කරන්න වෙනවා. දැන් විශේෂයෙන්ම ඔය ඖෂධ එහෙම නිෂ්පාදනයට අනිවාර්යෙන් ඒ විශේෂයම අවශ්‍යයි. හරි. දැන් උදාහරණයක් විදියට බින්කෝම්. බින්කෝම්බ ගන්නවන යම් කිසි ඖෂධයක් නිෂ්පාදනය කරන්න අපි ඒක විශේෂ විදියටම හරි විශේෂය වෙනස් වෙලා බෑ අනිවාර්යෙන් ඒ විශේෂයම අපි ඉල්ලනවා මේක ඕනේ කියලා. ඊට අනේ වගේ විශේෂ ඊට පස්සේ පරිසර පද්ධති වල දැන් උදාහරණයක් විදියට වනාන්තර පරිසර පද්ධතියක් සැලකුවාම අපිට ඒකෙන් දැව හම්බ වෙනවෙන්න පුළුවන් ආහාර හම්බ වෙනවෙන්න පුළුවන් ඒ වගේ ඒකත් ජෛවීය සම්පතක් වෙනවා. ඒ ඔන්න ඔය කරුණු තුන එන්න ඕනේ ජෛවීය සම්පත් කියන්නේ මොනවද කියලා අහුවා. ඊට පස්සේ මේක අපිට බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ජෛවීය සම්පත් බෙදන්න පුළුවන් කොටස් දෙකකට. ශාක සම්පත් සහ සත්ත්ව සම්පත් කියලා. මේ අපේ මේ අමාරු දේවල් නෙමෙයි. හරි අර පොඩි කාලේ පහේ පන්ති වගේ ඉගෙන ගත්තා මේවා. හරි. ශාක සම්පත් සහ සත්ත්ව සම්පත් කියලා බෙදන්න පුළුවන්. හරි. දැන් මේක සරලව තේරුම් ගන්න පුළුවන්. ශාක සත්ත්ව කියලා සම්පත් බෙදන්න පුළුවන්. එතකොට ශාක සම්පත් විදිහට අපිට ගන්න පුළුවන් එළවලු, ධාන්‍ය, හරි, පළතුරු කෙන්දි ඔය වගේ දේවල් අපිට ශාක සම්පත් ගන්නට දාන්න පුළුවන් සත්ත්ව සම්පත් විදිහට අපිට කියන්න පුළුවන් කිරි මාංශ නේද විත්තර ඔය වගේ දේවල් සත්ත්ව සම්පත් කියන්න පුළුවන් ඊට පස්සේ ලොම් නේද සත්තුන්ගේ ලොම් ගන්නවනේ අපි එක එක ඒවට මේ විදිහට බෙදලා ඊට පස්සේ අපිට තවත් දෙයක් තියෙනවා මේ ජෛවීය සම්පත් වල මෙන්න මෙහෙම දෙයක් අපිට සමහරක් ජෛවීය සම්පත් පුළුවන් කෙලින්ම සුජුව භාවිත කරන්න. සුජුව භාවිත කළ හැකි සහ වෙළඳපොළක් හරහා භාවිත කර හැකි කියන. දැන් මෙතන මොකද්ද කියන්නේ මේකත් තේරුම් ගන්න ඕනේ. يعني සමහරක් ජෛවීය සම්පත් තියෙනවා අපිට කෙලින්ම භාවිත කරන්න පුළුවන් සුජුව. ඒ කියන්නේ වෙළඳපොළක් එකට අවශ්‍ය වෙන්නේ නැහැ. වෙළඳපොළක් කියලා මෙතන අදහස් කරන්නේ මේ වගේ සිද්ධිය. දැන් හිතන්න අපි එළවලුවක් කියලා. එළවලුවක් ගන්නවා ගොවියා එක වගා කරනවා කෙලින්ම අපි එයා කඩාගෙන ඇවිල්ලා අපිට දෙනවා අතරමැද්දේ වෙළඳපොළක් එහෙම ඒ කියන්නේ ඒක නෙමෙයි මෙතන අදහස් වෙන්නේ අපි ඒක සැකසුම් කරන්න ඕනද කියන එක හරි එහෙම ඕනේ නැහැ සමහර දැන් එළවලු ගත්තාම එහෙම සැකසීමක් කියලා නැහැ කෙලින්ම එළවලු අපිට හම්බ වෙනවා පළතුරු ගත්තත් එහෙමයි හරි ගහෙන් කැඩුව දුන්නු එහෙම කෙලින්ම සෘජුව අපිට ඒක ලැබෙනවා සම්පත ජෛවීය සම්පත කෙලින්ම ලැබෙනවා හැබැයි දැන් බණිස් වගේ හිතන්න හරි ජෝන් පාන් වලින් බණිස් බණිස් වගේ හිතුවම එහෙම හම්බ වෙනවා. ඒ කියන්නේ ගස්වල බණිස් එහෙම හැදිලා තියෙනවාද? එහෙම හැදිලා නැහැනේ. ආ, එතකොට ඒක කෙලින්ම අපිට ගන්න පුළුවන් ජෛවීය සම්පතක් නෙමෙයි. හැබැයි ගන්නෙ ශාක වලින්. හරි. කොහොමද ගන්නෙ? ශාක වලින් ඒ ධාන්‍ය වර්ග අරගෙන ඒවා පිටි කරලා ඊට පස්සේ බේකරි කියලා තියෙනවනේ. ඒක කර්මාන්තහරහා අන්න වෙළඳපොළක් හරහා තමයි ඒක අපිට ගන්න වෙන්නේ. හරි. ආන් ඒ වගේ වට අපි කියනවා වෙළඳපොළක් හරහා භාවිත කළ යුතු දේවල් කියලා. කෙලින්ම සුජුව භාවිත කරන්න පුළුවන් ඒවා ගොඩක් තියෙනවා හරි එළවලු පළතුරු ඊට පස්සේ කෙඳි නිෂ්පාදන කෙඳි ආදිය හරි ඊට පස්සේ විවිධ ගස් වලින් ලැබෙන රසායනික සංයෝග අපි ගන්න ඒවා ඒවත් කෙලින්ම ගන්න පුළුවන් දේවල් තියෙනවනේ මේක ලිස්ට් තියෙනවා දේව වර්ග මුල් ඉටි හරි රබර් රබර් ගත්තාමනේ රබර් ඒ වගේ කෙලින්ම අපි ගන්න දෙන්නේ ශාක ශාකයෙන් අරගෙන ඒක පදම් කරලා දුන්නා. නමුත් අපිට සමහරක් ශාක නිෂ්පාදන සත්ත්ව නිෂ්පාදන තියෙනවා. ඒවා
වෙනම විලඳ පොලක් හරහා කර්මාන්තාරා සැකසුම් කරලා අපි දාන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට විලඳ පොලක් අවශ්‍ය නොවන වාණිජමය නොවන ද්‍රව්‍ය විදියට අපිට දාන්න පුළුවන් පළතුරු මාළු මේ මුල් වර්ග පත්‍ර මේ දීලා තියෙනවා පොතේ ලිස්ට් එක පුෂ්ප මස් මේ මාළු වර්ග මස් කිරි මී පැණි ඒ වගේ සත්ව නිෂ්පාදන ඊට පස්සේ දැව දර තන්තු මුල් ඉටි එසින රබර් සේද සැරසිලි ඒ වගේ සාම්ප්‍රදායික ඖෂධ සාම්ප්‍රදායික ඖෂධ ඒ කියන්නේ වෙද මාත්‍රුවම ගිහිල්ලා කැලේ පීර පීර හොයලා ගිනල්ලා ඒවම කොටලා දෙනවා අනිත් ඒවා දැන් අපි ටැබ්ලට් ඒ වගේ ඒවා සාම්ප්‍රදායික නොවන බටහිර ඖෂධ කියලා කියන්නේ ඒවම මතක කරන්නේ අරවැයම තමයි ගන්න හැබැයි ඒවා වෙනත් විදිහකට සකස් කිරීමක් කරලා තමයි දෙන්නේ හරි ෆාමසි එකට ඔය ගියාම නෑනේ අර ඇට වර්ගයි කොළ වර්ගයි එහෙම ඒවා නෑනේ ඒ වගේ ඒවා තමයි නමුත් ඒවා වෙනස් කරලා ඊට පස්සේ වෙළඳ පොලක් හරහා යන ද්‍රව්‍ය විදිහට අපිට පුළුවන් ගන්න සමහර ආහාර වර්ගනේ දැන් අපි කියුවේ බනිස් කියලා ඒ වගේ ආහාර වර්ග රෙදිපිලි ඒවා සම් සේද කඩදාසි වගේ දේවල් වෙළඳ පොලක් හරහා එන ඒවා ශාකයකින් කඩදාසි දැන් ශාක පත්‍ර ඒවැය තියෙන කෙන්දි යම් සැකසීමකට ලක් කරලා කඩදාසි හදලා අපිට හම්බ වෙනවා ඒතර ඒ කියන්නේ වෙළඳ පොලක් හරහා මේවට අපිට කියන්න පුළුවන් වාණිජමය ද්‍රව්‍ය වාණිජමය නොවන කියලා. ඒ කියන්නේ කෙලින්ම භාවිත කළ හැකි වෙළඳ පොලක් අවශ්‍ය නොවන ඒවා. ඒවට වාණිජමය නොවන ද්‍රව්‍ය මේවට වාණිජමය ද්‍රව්‍ය එහෙම නැත්නම් වාණිජමය සම්පත් කියලා අපිට කියන්න පුළුවන්. එනොත් පහත් මෙතන කිව්වේ මොනවද මොන කරුණද කිව්වේ? ජෛවීය සම්පත් කියන්නේ අපි ජෛව විද්‍යාවෙන් අපි ගොඩක් දේවල් ගන්නවා කිව්වා. ආහාර, ඖෂධ, විවිධ කාර්මික නිෂ්පාදන ඒ වගේ දේවල් ගන්නවා ගොඩක් දේවල්. जैवीय संपत्तिया පරිසර පද්ධතිය පරිසර පද්ධති විවිධත්වය කියලා අපි කතා කරාන විතර පරිසර පද්ධතියක් මගින් අපිට ලබා දෙන ගොඩක් අවස්ථා ගොඩක් කාරණා තියෙනවා අපිට කරලා දෙන ඒවා ඒකට අපි කියනවා සේවා කියලා මේ පරිසරික සේවා ඒ වගේ ගොඩක් තියෙනවා හරි පරිසරික සේවා ගොඩක් තියෙනවා ඒක ප්‍රධාන වශයෙන් ජලය පිරිසිදු කිරීම जैवी ප්‍රධාන වශයෙන් ශාක ඊට පස්සේ පාරිසරික ක්‍රියාවලි ක්‍රේවා අයත් වෙනවා ජෛව විද්‍යාවට. හරි. මේ නිෂ්පාදන හා සේවා අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ මේ වැදගත්කම ගැන කතා කරනකොට. හරි. ඒක පළවෙනි එක තමයි මේ සේ පාරිසරික සේවා වටන. දැන් කලින් ගොඩක් කතා කරේ අපි නිෂ්පාදන ගැනනේ. ප්‍රධාන වශයෙන් මේකෙදි කතා කරන්නේ පාරිසරික සේවා. හරි. පාරිසරික සේවා කොහොමද ජෛවීකත්වයෙන් සපයන කියලා. ප්‍රධාන වශයෙන් මේකෙදි පාරිසරික කෘත්‍යයන් අර පාරිසරික ක්‍රියාවලිය පවත්වා ගැනීම සම්බන්ධයෙන් කොහොමද ජෛවීකත්වයේ දායක වෙන්නේ කියන එකයි මෙතනදී ප්‍රධාන වශයෙන් බලන්නේ. ඒකේ පළවෙනි එක. ඒකේ පළවෙනි එක විදිහට තියෙනවා මෙහෙම විවිධ වූ පාරිසරික කෘත්‍යයන්. මොනවද පාරිසරික කෘත්‍යයන් කියනවා මම? उदाहरण පෝෂණ චක්‍ර නයිට්‍රජන් කාබන් එහෙම කියලා අපි කියන්නේ පෝෂක ද්‍රව්‍ය වල චක්‍රීකරණයක් සිද්ධ වෙනවා ඊට පස්සේ භූගත ජලය පිරවීම
ඒ කියන්නේ මොකක්ද තමයි භූගත ජලය කියලා තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ශාක පද්ධතිය මගින් ගොඩක් දායක වෙනවා මේ භූගත ජලය පුරවන්න. ඒ කියන්නේ දැන් පෘථිවිය පොළොව මට්ටමේ තියෙන ජලය තමයි අපි ඔය ලින් වලින් එහෙම ගන්න. මේ වගේ තමයි ලින්දක් ගත්තා. නමුත් ඊට පහළින් මෙන්න මේ වගේ ජලය කාන්දු වෙලා මෙහෙම එකතු වෙලා තියෙන අවස්ථා තියෙනවා. හරි. ඔව්. පොළොව පස්ස ඇතුළත වන්න ටික ගැඹුරට වෙන්න. මේ වගේ තියෙන භූගත ජලය නැවත පුරවන්නේ. හරි. වෙන දෙයක් නෙවෙයි ප්‍රධාන වශයෙන් ශාක ශාක වල පැවැත්ම වගේ තමයි මේ භූගත ජලය පිරවීම සිද්ධ වෙන්නේ. ශාක කවදන් නැතුව ගියොත් මේවා ආපහු පිරෙන්නේ නැතුව යනවා. හරි. මේවා මෙහෙමම නැති වෙලා යනවා. ඒක මේවා නැති වෙලා යාම මගින් උල්පත් සිඳී යාම ඊට පස්සේ භෞමික පරිභෝජනයට ජීවීන්ට අවශ්‍ය ජලය නොමැතිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. එනවා මේකත් ගොඩක් වැදගත්. ඊට පස්සේ පාංශු කාදනයේ වැළැක්වීම. පාංශු කාදනයේ වැළැක්වීම. අපව පස සෑදීම. ඒ පාරිසරික ක්‍රියාවලිය ගැන අපි කතා කරන්නේ නැහැ. ජෛවීදත්වයෙන් හදන පාරිසරික ක්‍රියාවලිය. පරිසරයෙන් හදන. ඒක පරිසර පද්ධතියක් ගත්තාම ජෛවීදත්වයේ පරිසර පද්ධතියත් අයත් වෙනවානේ. ඒකේ තියෙන සංරචක අපිට ගන්න වෙනවා. හරි. පාංශු කාදනයේ වැළැක්වීම පස සෑදීම වගේ ක්‍රියාවලිය. ඊට පස්සේ අපහු තෙත්තමනේ මේ නැත්නම් අපි කියනවා ඒක කෙලින්ම දේශගුණේ. දේශගුණේ පවත්වා ගැනීම. පරිසර පද්ධතියකට ගොඩක් වැදගත් දේශගුණයක්. හරි. ඊට පස්සේ අපහු පරාගණය. මේක දැන් අවශ්‍ය නැහැ. පරිසර ක්‍රියාවලිය. තවමත් තියෙන්නේ. තව තියෙනවා මෙහෙම ජලය පිරිසිදු කිරීම එක අපි කලින් කිව්වනේ ජලය පිරිසිදු කිරීම කියන මෙන්න මේ ප්‍රධාන කරුණු ටික ඔයගොල්ලෝ ටිකක් මතක තියාගන්න මේක ප්‍රභා සංශ්ලේෂණය ජල චක්‍රය පවත්වා ගැනීම නයිට්‍රජන් හා කාබනය කියන්නේ පෝෂණ චක්‍ර පොදුවේ කියන්න පුළුවන් ඒ නයිට්‍රජන් කාබන තරන්න මේ තව චක්‍ර තියෙනවා මූලද්‍රව්‍ය වල මූලද්‍රව්‍ය කමගේ ප්‍රධාන ඒවා චක්‍රීකරණයක් තියෙනවා දැන් භූගත ජල සැපෙවම භූගත ජලය පිරවීම නැත්නම් භූගත ජලය පුනර් පුනරාවරෝපණය එම කියලා කියන ප්‍රොපිට පාංශු කාදනයේ වැළැක්වීම පස සෑදීම දේශගුණේ පවත්වා ගැනීම හරි පරාගණය ඇති කිරීම සහ ජලය පිරිසිදු කිරීම ඔන්න ඔය කාරණා ප්‍රධාන වශයෙන් පාරිසරික කෘත්‍යයන් විදිහට අපිට කතා කරන්න පුළුවන් ඊට පස්සේ ජෛවීදත්වයේ අපව වටිනාකම තමයි විනෝදාත්මක වටිනාකම මොන වටිනාකමද විනෝදාත්මක වටිනාකම එම් වටිනාකමක් තියෙනවා මොනවටද ජෛවීදත්වයට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපිට පුළුවන් යම් ශාක සතු නැත්නම් අපි පරිසර පද්ධතිය ගත්තාම අපි කියනවා බාධාවන්ට ලක් නොවු. බාධාවන්ට ලක් නොවු නැත්නම් දැන් අර නිකන් පස් කපලා කොට නැගිලි හදලා ඒ වගේ තැනක් බලන්ද සංචාර කිවෙයිද? නෑ. බාධාවන්ට ලක් නොවු. ඒ කියන්නේ ස්වභාවික පරිසරයේ හැමම තියෙන බාධාවන්ට ලක් නොවු පරිසර පද්ධතිවල ලොකු ස්වභාව සෞන්දර්යයක් තියෙනවා. ඒකේ ගොඩක් වෙලාවට මෙහෙම දර්ශන නැරඹීම අපිට කරන්න පුළුවන් දෙයක් දර්ශන නැරඹන්න පුළුවන් අපව පක්ෂී නැරඹීම මේකත් ගොඩක් දෙනෙක් විනෝදාංශයක් හරි සංචාරක කම්මාන්තය නැත්නම් සංචාරකයන්ගේ ගොඩක් ආකර්ෂණ දිනාගත් එක කියන තමයි මේ පක්ෂී ඊට පස්සේ අපව ඡායාරූප කරන්නේ මේ සඳහා ගොඩක් වැදගත් වෙනවා මේ ජෛව විවිධත්වය කියන සංකල්පය. ජෛව විවිධත්වය තියෙන හින්දා තමයි මේ දේවල් ඇති වෙලා තියෙන්නේ. හරි. අපව චිත්‍ර ඊට පස්සේ කාව්‍ය වගේ කලාත්මක දේවල් ඇතිකරනද විනෝදාත්මක වටිනාකම යටතේ මේ ජෛව විවිධත්වය බලපාලා තියෙනවා. දැන් උදාහරණ මේ කාව්‍ය. කාව්‍ය කියලා ඔය අපේ තියෙනවා මේ සංදේශ කාව්‍යනේ. ඒවා එක එක සරලින් සන්දේශය කියනවා පරිවී සන්දේශය කියනවා එහෙම එක එක කුරුල්ලාගෙන ඔක දැන් ජෛවීදත්වයක් නැති වුණා නම් මොකද වෙන්නේ එක කුරුල්ලාතේ තමයි ඔක්කොම පණිවිඩය යවන්න වෙන්නේ ඒතකොට සන්දේශේ ගොඩක් බිහි වෙන්නේ නැහැ ලෝකෙනේ ලංකාවේ ඒතකොට එහෙනම් අපිට පාඩම් කරන්න වෙන්නේ ආර්කන් ළමින්ට එහෙම එක කාව්‍යය කුරුළු සන්දේශය කියනවා එච්චරයි හරි නමුත් අර විවිධත්වයක් තිබුණ හින්දා තමයි එහෙම ඒවත් ඇවිල්ලා තියෙන්නේ ඒතකොට ඒ වගේ නිර්මාණ කරන්න කලාත්මක නිර්මාණ කරන්න විනෝදාත්මක වටිනාකම වැදගත් වෙලා තියෙනවා. අවසානයේ මේක අපි කියනවා මේ දේවල් සඳහා සංචාර කර්මාන්තය දියුණු කරන්න ජාතික වන උද්‍යාන ඊට පස්සේ රක්ෂිත සත්වත්ත සූ
සත්වෝද්‍යාන උද්භිද උද්‍යාන ඔය වගේ දේවල් ඇති කිරීම මගින් මේ විනෝදාත්මක වටිනාකම අපිට පුළුවන් තීව්‍ර කරන්න තවදුරටත් ගොඩනගා ගන්න සහ පවත්වාගෙන යන්න පුළුවන් මේ කරුණු මගින් එතකොට සංචාරකයන් මේ තැන් වලට ආකර්ෂණය කරන්න පුළුවන් ඊට පස්සේ ඊළඟ වටිනාකම මොකද්ද ආචාර ධර්ම වටිනාකම දැන් මම අංක දාන්නම් ඔයවට පාරිසරික කෘත්‍යයන් නේද සේවා වටිනාකම විනෝදාත්මක වටිනාකම ඊට පස්සේ ආචාර ධර්ම වටිනාකම ආචාර ධර්ම මේකේ කියන්නේ මෙහෙම දෙයක් අපි විතරක් නෙමේ පෘථිවියේ ඉන්නේ හරි සමස්ත ජීවීන්ටම සියලු ජීවීන්ට අර කියන්නේ සියලු සත්වයින්ට කියලා නේද සියලු ජීවීන්ට ජීවත් වීමේ අයිතිය තහවුරු දෙන්නේ එහෙනම් පෘථිවිය මත ජීවීන්ට හැම කෙනෙකුටම එක හා සමාන අයිතියක් තියෙනවා ලු ජීවත් වෙන්න ඕ එහෙම තමයි හරි අපිට විතරක් නෙමේ හැම සත්වයෙකුටම ගැටවිල් බලුවෙක්ගේ ගත්තා වුණත් එයාට ජීවත් වීමේ අයිතියක් තියෙනවා කාටවත් බෑ යාව අයින් කරන්න දැන් ඔය පහුගිය කාලේ ගොඩක් එහෙම සිදුවීම් වුණා රට රටවල් වල ඉතින් අර ඒ කියන්නේ සතෙක්ට රෝගයක් හැදිලා කියලා ඒ සත්තු මිලියන ගණන් විනාශ කරලා දානවා මරලා දානවා එහෙම කරන්න අයිතියක් නැහැ අපිට හරි ස්වභාවික ක්‍රියාවලිය වලින් ඒක ඒගොල්ලන්ට රෝගයක් හැදිලා හෝ එහෙම වෙන එක 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 නමුත් අපිට බෑ ඒවට මැදිහත් වෙන්න ඒක වැරදි දෙයක් ඒ වෙන සමහර අය මතපාල කරනවා ඉතින් ඔය කොරෝනා වගේ වසංගතෙන්දත් ඒවා හේතු වෙනවා ස්වභාව ධර්මයට අකාරුණික වීම කියන එක හරි නේද සියලු ජීවීන්ට පෘථිවිය මත ජෛව ගෝලය මත ජීවත් වීමේ අයිතියක් තියෙනවා ඒක වෙනස් කරන්න මානවයන්ට අයිතියක් නැහැ බලපෑමක් නැහැ හරි සියලුම ජීවීන්ට එක හා සමාන අයිතියක් තියෙනවා ඒක තමයි ආචාර ධර්ම වටිනාකම කියලා අපි කතා කරන්නේ අතරණේක තමයි අපිට මේ ජෛව විද්‍යාවේ මගින් ගොඩක් විද්‍යාත්මක අධ්‍යාපනික එහෙම නැත්නම් විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා औषध विविध सत्न पावचिकी बल सत्न बलपैंतर ඔය ඉස්සරහ තිබුණා ඔය දැන් නම් ඒව නැහැ ගොඩක් වෙලාවට අපි දැන් පද්ධතියක් වුණත් අපි කතා කරනවානේ මේ ඇගේ මෙහෙමයි සංසරණ පද්ධතිය මෙහෙමයි සසන පද්ධතිය මෙහෙමයි රණ ආධ්‍යාත්මික විද්‍යාත්මක වටිනා කරන අධ්‍යාපනික විද්‍යාත්මක හරි ඊට පස්සේ අපව මේකට තියෙන උදාහරණයක් තමයි සතුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරලා අපිට පුළුවන් ආපදා කළමනාකරණය කරන්න උදාහරණයක් විදියට ඔය භූමිකම්පා සුනාමි වගේ තත්ත්වයක් තියෙනකොට කලින්ම ඒක සතු දැනගන්නවා ඒක සතුන්ව නිරීක්ෂණය කරලා අපිට පුළුවන් उपकरण निर्माण सत्तोकुड़ी එනවා ඒ වගේ අධ්‍යාපනික විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා ජෛව විද්‍යාවක් තියෙන නිසා ඊට පස්සේ අවසාන එක තමයි මේ යටතේ සමාජ සමාජ විද්‍යාත්මක වටිනාකමක් තියෙනවා ඒ කියන්නේ මෙහෙම දෙයක් සමාජ විද්‍යාත්මක වටිනාකමක් කියලා කියන්නේ සමහරක් මේකට ආගමික කියලා දාන්න පුළුවන් සමාජ විද්‍යාත්මක එහෙම නැත්නම් ආගමික වටිනාකම ඒ කියන්නේ සමහරක් මානව ප්‍රජාවේ ගත්තාම සමහරක් සමාජවල එහෙම නැත්නම් සමහරක් ආගමික ප්‍රජාවන්ගේ අපිට දකින්න පුළුවන් සමහර ජීවීන් මුල් කරගත්තු ජීව ජෛව විද්‍යාත්මක පදනම් කරගත්තු යම් යම් ඇදහිීම් විශ්වාස ආදී හරි ඇදහිීම් විශ්වාස ආදී ජෛව විද්‍යාත්මක පදනම් කරගත්තු ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔය Hindu ආගමේ අය ගවයා ගවයෙන් ජීවීෙක් නේද ඒතකොට එයාට විවිධ පොදු සත්කාර කරනවා ඊට පස්සේ අපිට බෞද්ධ ආගමේ කට්ටියට තියෙනවා
බෝධීන් බෝධීන් වහන්සේලා කියලා කියන්නේ කරු 28 අද්ද කොහෙද මේ වන්දනාමාන කරනවා අර බුදුවරු පිට දුන්න බෝධිය කියලා. දැන් එතකොට ශාකවල විදත්තයක් තිබුණ නැත්නම් එහෙම ඒකත් ප්‍රශ්නයක් වෙනවා නේද? එක බෝධියේ එහෙනම් තියෙන්නේ නේ. ඒ දෙක ගහෙන් තියෙන්නේ. ඒතර විදත්තයක් නැහැ. ඒතර ඒ වගේ අර එතනත් ජෛව විදත්තය බලපාලා තියෙනවා. හරි. එහෙනම් මෙන්න මේ කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් ඕගොල්ලන්ට ජෛව විදත්තයේ වැදගත්කම යටතේ ඕගොල්ලන්ට සඳහන් කරන්න තියෙන්නේ මොකද්ද? පාරිසරික කෘත්‍ය ප්‍රධාන පාරිසරික කෘත්‍යයන් ඒකේ නමයක් මම මෙතන සඳහන් කරලා තියෙනවා ප්‍රේ ටික හොඳට පොයින්ට් කරගන්න. ඊට පස්සේ විනෝදාත්මක වටිනාකම ඒ කියන්නේ බාධා වන ලක්ෂණ වූ පාරිසර පද්ධති වල විශේෂයෙන්ම දර්ශන පක්ෂීන් නැරඹීම ඡායාරූපකරණය ඒ වගේ දේවල් කලාත්මක කටයුතු ඒ වගේ මේ ජාති වනෝද්‍යාන වගේ දේවල් ඇති කරලා අපිට කරන්න පුළුවන් විනෝදාත්මක වටිනාකම ලබා ගන්න. ආචාර ධර්ම වටිනාකම අධ්‍යාපනික නැත්නම් විද්‍යාත්මක වටිනාකම ජෛව විද්‍යාවේ පාවිච්චි කරන ඊට පස්සේ අවසානයේ සමාජ ආගමික වටිනාකම සමාජීය ආගමික වටිනාකම කියන මෙන්න මේ කරුණු ටිකත් එක්කලා ජෛව විවිධත්වයේ වැදගත්කම සහ වටිනාකම කියන කොටස සමත් වෙනවා. ඊට පස්සේ අපිට යන්න තියෙන්නේ ජෛව විවිධත්වයට ඇති වෙන තර්ජන ඇති වෙලා තියෙන තර්ජන මොනවද කියලා බලන්න. ජෛව විවිධත්වයේ හානි වීම එහෙම නැත්නම් තර්ජන ජෛව විවිධත්වයට ඇති වෙලා තියෙන තර්ජන මොනවද ප්‍රධාන වශයෙන් මේ අපේ මිනිසාගේ මැදිහත් වීම තුලින් කියන එක තමයි අපේ මේ ජෛව විවිධත්වයේ ඊළඟ පාට් එක වෙන්නේ. මේකෙදි ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ ජෛව විවිධත්වය දැන් කොහොමද ජීවීන් ජෛව විවිධත්වයට ඒ කියන්නේ ස්වභාව දහමෙන් උනත් ජෛව විවිධත්වයේ ඒ කියන්නේ හැමතිස්සෙම ජීවීන් අකණ්ඩ වැඩිවීමක් වෙන්නේ නැහැ. දැන් පෘථුවියට හරි පෘථුවිය මෙහෙම තියෙනවා නම් හරි ඕම් පෘථුවිය තියෙනවා. එතකොට ඒකේ මේ ජීවීන් අලුතින් එකතු වෙනවා. හරි ඒ කොහොමද ජීවීන් අලුතින් එකතු වෙන්නේ? ඒ පරිණාමික ක්‍රියාවලියෙන් එකතු වෙන්න පුළුවන්. පරිණාමික ක්‍රියාවලිය වල අලුත් විශේෂ ඇති වෙනවා හැමතිස්සෙම. එතකොට අලුත් විශේෂ ඇති වෙනවා උම විතරක් නෙමෙයි කලින් හිටපු විශේෂ අයින් වෙලා යනවා. අලුත් විශේෂ ඇති වෙනවා විතරක් නම් හරි මේකේ නම් අද ඉඩක් නැතුව යනවා හරි පෘථුවි අපිට ඉන්න දෙයක් නැතුව යනවා. ඒ තරමට මේකේ ජීවීන් පිළිලා. ඒ තරම් විශාල ජීවීන් ප්‍රමාණයක් මේ වෙද්දි පෘථුවි ආරම්භයේදී ඒ වගේ මෑත කාලින වුණත් හිටපු ජීවීන් ගොඩක් දෙනෙක් මේ වෙද්දි අයින් වෙලා ගිහිල්ලා. ඒකට අපි කියනවා මොනව වෙනවා කියලාද? නෂ්ට වෙනවා. ජීවීන් නෂ්ට වෙනවා. එහෙම නැත්නම් නෂ්ට වීම සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වඳ වෙනවා කියලා. සාමාන්‍යයෙන් ගත්තාම ස්වභාවිකව ජීවීන් නෂ්ට වෙලා යනවා. හැබැයි වර්තමානයේ වෙනකොට මිනිසාගේ ක්‍රියා හේතුවෙන් මේ නෂ්ට වීමේ ශීඝ්‍රතාව ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන් ජෛව විවිධත්වයට හානි වෙන්න මේ ක්‍රියාවලිය බලපානවා. හරි මොකක් වීමද? ජීවීන් නෂ්ට වීම. නෂ්ට වුණාම එතන ජීවීන් නැතු වෙනවා. ඒතර ඒකේ ජෛව විවිධත්වය නැතු වෙනවා. අපිට ජෛව විවිධත්වයේ තියෙන වැදගත් සාධක දැන් අපි අර කතා කරේ විනෝදාත්මක වටිනාකම නැත්නම් එහෙම කියලා. යම් කිසි ශාකයක් තියෙනවා ගොඩක් ඒකදේශික වෙන්න පුළුවන් නැත්නම් දුර්ලභ ශාකයක්. ඒක බලන්න නැත්නම් සතෙක් ගන්නවත් එහෙම ගන්න පුළුවන්. සමහරක් සතුන් විශේෂ ඉන්නවා ඒ වගේ ගොඩක් අඩු ප්‍රමාණයක් තමයි වර්තමානයේ තියෙන්නේ. හරි. සමහරක් ඔය මේ විශේෂ ඒකදේශික පක්ෂි විශේෂ ඉන්නවා. ඊට පස්සේ උභය ජීවි විශේෂ ඉන්නවා. අපව දැන් දිවිය වගේ ගත්තම අපව මෑත කාලේදී ගොඩක් කතා වුණා. ඒතකොට දිවිය වගේ කෙනෙක් වුණත් පරිසර පද්ධතියේක එන් වනෝද්‍යානෙකුණත් ඉන්න එක ගොඩක් හොඳයි. මොකද සංචාරක ආකර්ෂණයක් එහෙම දිනා ගන්න එයා ලොකු දායකත්වයක් දෙනවා. ඒතර එයාව අධික ලෙස විනාශ වෙලා යනවනම් අයින් වෙලා යනවනම් ඒක ඒ පද්ධතියටම ලොකු බලපෑමක් වෙනවා. ඒතර ප්‍රධාන වශයෙන් ජෛව විද්‍යාවේ මේ විදිහට ඇති වෙලා තියෙන තර්ජන විදිහට අපිට දකින්න පුළුවන් වෙනවා මෑත කාලේ ඉන්නවා කඩොලාන. කඩොලාන එහෙම විශාල වශයෙන් අයින් කරනවා විනාශ කරනවා විවිධ ගොඩ කිරීම් කටයුතු සඳහා. හරි ඊට පස්සේ මත්ස්‍ය මේ සම්පතත් මේ වගේ විනාශ වෙන එකක් හරි ඒ වගේ ගොඩක් කරදිය පරිසරයේ ඊට පස්සේ මිරිදිය බෞමික හැම පරිසරයකටම අදාළව මේ ජෛව විද්‍යාවේ හානීම නැත්නම් තර්ජන කියන එක ඇති වෙලා තියෙනවා. එකක් කඩලා නැරක ආපහු කොරල් පර හරි ඒ වගේ ප්‍රධාන දේවල්. ඒ කියන්නේ අපි සාමාන්‍ය වනාන්තරයේ හැම දෙයක්ම අයි තියෙනවා. මෑත කාලින ප්‍රධාන වශයෙන් බලපාන දේවල් තමයි ඒව. කඩලාන කොරල් පර වගේ දේවල්. හරි. දැන් මේ ජෛව විද්‍යාවේ හානීමත් අපි අර කලින් කතා කරා වගේ යම් අනුපිළිවෙලකට හරි කියන්නේ ලයිස්තුවක් ලිස්ට් එකක් හදාගෙන ගියාම අපිට ලේසි. ප්‍රශ්නයකට උත්තරේ ගල්පා ගන්න ලේසි. ඒක මුලින්ම හැඳින්වීමක් විදියට ඕගොල්ලෝ කියනවා ජෛව විද්‍යාවේ හානීම කියන්නේ මේකයි. ඒකට බලපෑම තියෙනවා මිනිසා විසින් ඇති කරන ඒවා.
ප්‍රමුඛ වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවිකව ජීවීන් නෂ්ට වෙනවා. හැබැයි වර්තමාන එනකොට ඒ නෂ්ටීමේ ශීඝ්‍රතාවය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි පළවෙනි එක වාසස්ථාන අහිමිවීම. වාසස්ථාන අහිමිවීම හෝ වෙන්වීම. නැත්නම් මේක කියනවා කැබලි වලට කැඩීම කියලා. ඒ කියන්නේ ජීවීන් ජීවත් වෙන වාසස්ථානේ ඒගොල්ලන්ට අහිමි වෙලා යනවා. එහෙම නැත්නම් ඒක වෙන්වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ කලින් වාසස්ථානේ මෙහෙම තිබ්බ වාසස්ථානේ අපි පාරක් වගේ හදනවා මැද්දෙන්. හරි. මම පාරක් හදනවා. දැන් මොකද වෙන්නේ? වාසස්ථානේ වෙන් වෙලා කැලි දෙයකට. එමෙන් දැන් අලි හිටපු තැනක් නම් මොකද වෙන්නේ? අලි දන්නේ මේක දැන් පාරක් හදලා කියලා උන්ට ඉතින් ගානක් නැහැ නේ. හරි. උන් මොකද කරන්නේ? උන්ගේ අලි මංකඩ හරහා උන් යනවා මේ. මේ ඔය වාහන වල බිලා ඊට පස්සේ වාහන වලට තලා බාන එනවා, අලින්ට තලා බාන එනවා. දෙපැත්තම එතන ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒක තමයි වෙන්වීම කියන්නේ. දැන් වාසස්ථාන අහිමිවීම ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න ඕනේ ජනාවාස. මිනිසුන් ජනාවාස ඇති කරනවා. හරි. ජනාවාස ඇති කරපුවාම ගොඩක් වෙලාවට ඒකේ කැලෑව තියෙනවා නම් කැලෑව කපනවා. එතකොට ඒකේ ඉන්න සත්ත්ව ප්‍රජාව ඉන්නවා නම් ඒගොල්ලන්ට ඉන්න තැන නැතු වෙනවා. වාස මේ ජනාවාස ඇති කිරීම ඊට පස්සේ කෘෂි කර්මාන්තේ කෘෂි කාර්මික කටයුතු වලට වගා කිරීම කටයුතු වලට අපි යම් භූමි ප්‍රදේශයන් වෙන් කර ගන්නවා. අප මොනවා කරන්නද? විවිධාකාර ද්‍රව්‍ය ද්‍රව්‍ය ලබා ගැනීම වගේ දේවල් වලට අපි මොකද කරන්නේ? වාසස්ථාන භාවිතා කරනවා. දැන් භාවිතා කරපුවම මොකද වෙන්නේ? ඒ ජීවියාට අවශ්‍ය තත්ත්ව එක්ක වෙනස් වෙනවා. හරි. ජීවීන්ට අවශ්‍ය තත්ත්ව, හරි, අවශ්‍ය තත්ත්ව එක්ක වෙනස් වෙනවා නැත්නම් නැති වෙනවා, ඉවත් වෙනවා. මොනව කරලාද අපි ජනාවාස හදනවා. ඒතකොට එතන ජීවීන්ට අවශ්‍ය තත්ත්ව වෙනස් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඉන්න තියෙන පරිසරය වාසස්ථානය අහිමි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙන වාසස්ථානයකට යන්න වෙනවා. ඒතකොට ඒගොල්ලන්ගේ පැවැත්මට ඒක ඇත්තටම හොඳ නැති වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒවා නැත්තරම නැතිලා යන ඉවත් වෙලා යන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙන්න මේ කරුණු. හරි. දැන් කෘෂි කර්මාන්තයේ ද්‍රව්‍ය ලබා ගැනීම කියන්නේ මොකද්ද? දැන් ඔය වැලි අපි ගන්න ගංගා වලින් වැලි අනවශ්‍ය විදිහට මේ පාවිච්චි කරනවා. ඒතර ඒවෑ තියෙන අර ඒවෑ මේ පතුලේ හරි ඒ වගේ ජීවත් වෙන සතුන්ට මත්ස්‍යයන් ඊට පස්සේ කුඩා පැලෑටි වර්ග ඒ වගේ සමස්තය අපි ශාක සතුන් දෙගොල්ලොමනේ ජීවීන් කියලා කතා කරන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අවශ්‍ය කරන පද්ධති නැතුව ගියා මේගොල්ලන්ගේ සමහරට වාසස්ථානය වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ප්‍රජනනය සඳහා ඒගොල්ලෝ භාවිත කරන පිටර දාන්න වගේ භාවිත කරන තැන් වෙන්න පුළුවන්. ඒව අරයන් අයින් වෙලා යනවා. ඒකෙන් ජීවිතයට හානි වෙනවා මේ පළවෙනි කරුණ යටතේ. හරි. වාසස්ථාන අහිමි වීම යටතේ. හරි. ওই කරුණ ටික ඔයගොල්ලෝ කියන්න ඕනේ. එහෙම වුණාම ඒගොල්ලන්ට තවදුරටත් ඒ වාසස්ථාන වල පවතින බැරුව යනවා ඒ ජීවීන්ට. හරි. වාසස්ථානයෙන් හම්බෙච්ච මොකක් නැතුව යනවද? රැකවරණය. අපි පොදුවේ කියනවා හැම දෙයකටම හරි වාසස්ථාන වලින් ජීවීන්ට රැකවරණයක් දෙනවනේ. ඔක්සිජන් ටික දීමත් රැකවරණයක්. එයි. ඔක්සිජන් නැතුව ගියොත් ජීවයට ආරක්ෂා, ඒ කියන්නේ එයා නැති වෙලා යන එක නෙවෙයිනේ. ඒක රැකවරණය. ඒක අහිමි වෙලා යනවා. ඒ වාසස්ථානය තුලින් ඒගොල්ලන්ට ලැබිච්ච රැකවරණය අහිමි වෙලා යනවා. ඒ තුලින් සමහරක් ජීවීන් වෙනත් පරිසර පද්ධති වලට සංක්‍රමණය වෙලා පවතිනවත් පුළුවන්. නැත්නම් එහෙම බැරි කට්ටිය ඒ පරිසර පද්ධතියෙන් අහිමි වෙලා නැති වෙලා යන්න පුළුවන්. විශේෂයෙන් ශාක වලට එහෙම මේක බලපානවා. ඖෂධීය ශාක ඒ වගේ තියෙන තැනක් නම් ඒ මේ වගේ කෘෂි කර්මාන්තයට වගේ මේ භූමිය පරිවර්තනය කරපුවාන් පස්සේ අරවට වගා කරන වගා වෙන්න තැනක් නැහැ. ඒ වගේ නම් යන්න බලන්නෙත් නැහැ. මොකද අවශ්‍යතාවයක් ඇති වුණාම ඊට පස්සේ බලද්දි ශාකේ නැහැ. තුරන් වෙලාම වඳ වෙලාම ගිහිල්ලා යන්නත් පුළුවන් අර වගේ ක්‍රියා හේතුයි. ඒ කරුණු අදාළ වෙනවා විශේෂ අයින් වීම. හරි. මේ වාසස්ථාන අයින් වීම. ජීවත් වෙන්න තියෙන තැන. ඊට පස්සේ වෙන්වීම. ඒක අපි ටිකක් කතා කරා. විශේෂයෙන්ම මහා මාර්ග, මහා මාර්ග, දුම්රිය මාර්ග ඒ වගේ ඉදිකිරීම කටයුතු නිසා මොකද වෙන්නේ? වාසස්ථාන කැබලි වලට වෙන්නව. හරි. කැබලි වෙනවා. එහෙම කැබලි වුණාම වෙන්නේ මොකද්ද? කලින් මේ වාසස්ථානයේ පුරාම හිටපු ජීවීන්ට එකට තෙරපිලා. තෙරපීමෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඇයි? කලින් මේ පුරාවටම හිටපු අයට දැන් ගොඩක් වෙලාවට මෙතන යන්න බෑ. මෙතනින් ඒගොල්ලන්ට බාධාවක් ඇවිල්ලා තන මේ තැනට ඒගොල්ලෝ සීමා වෙනවා මේ තැනටයි මේ තැනටයි. ඊට සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ ආහාර අවශ්‍යතා සපුරා ගන්න ප්‍රශ්න එන්න පුළුවන්. ඊළඟට වාසස්ථාන සපුරා ගැනීමේ ප්‍රශ්න එන්න පුළුවන්.
සහකරු සහකාරිය සොයාගැනීමේ ප්‍රශ්න එන්න පුළුවන් නේද? පරම්පරාවගෙන යනවා. ඒ වගේ ගොඩක් ගැටලු එන්න පුළුවන් මේගොල්ලන්ට මේ වෙන්වීම හරහා. ප්‍රධාන වශයෙන් ඔන්නෝයි කරුණු ටික ඔයගොල්ලෝ කියන්න ඕන වාසස්ථාන අහිමිවීම සහ වෙන්වීම කියන්නේ මොකද්ද සහ ඒකට උදාහරණත් එක්ක. රටෙන්ට ගන්න පුළුවන් වන විනාශය, ඒ කියන්නේ අහිමිවීමයි වාසස්ථාන අහිමිවීම යටතේ වන විනාශය, ඊට පස්සේ බිම් ගොඩ කිරීම, ඊට පස්සේ අර ද්‍රව්‍ය ලබා ගැනීම යටතේ වැලි මහා පරිමාණයෙන් ඉවත් කිරීම, පස් කැපීම, මේ වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. එවන් ජීවීන්ට ඉතිපිච්ච ස්වභාවික පරිසර පද්ධතිය අහිමි වෙලා යනවා. වෙන්වීම යටතේ ප්‍රධාන වශයෙන් ওই මහා මාර්ග ආදී ඉදිකිරීම නිසා හරි ජීවීන්ට වාසය කරන්න තියෙන භූමිය කැබලි වලට වෙන් වෙනවා. එතනින් ජීවීන්ට පොඩි ප්‍රදේශවලට කලින් ජීවත් වුණාට වඩා කුඩා ප්‍රදේශයකට ගොනු වෙලා සීමා වෙලා තෙරපෙමින් ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියන දේවල් ටික ඔයගොල්ලෝ කියන්න ඕන. ඊට පස්සේ අර මේ ඉවත් වීමට තව උදාහරණයක් කඩුලාන එක අපි කලින්ම කිව්වනේ. කඩුලාන පරිසර පද්ධති විනාශ කිරීම. ඒතකොට ඒකෙන් ගොඩක් ජීවීන්ට තමන්ගේ වාසස්ථාන හැමන මොකද කඩුලාන පරිසරයේ ජීවත් වෙන කට්ටියට වෙන පරිසරයක ජීවත් වෙන්න බෑ. හරි. විශේෂයෙන්ම ওই මුහුදු ජීවීන් ඉස්සන් වගේ කට්ටිය තමන්ගේ ජීවන චක්‍රයේ එක්තරා අවස්ථාවක් සම්පූර්ණ කරගන්නේ ඒ මේ කඩුලාන නැත්නම් ලවණ මිශ්‍රිත ජලය. ඒ ආශ්‍රිතව තමයි ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරගන්නේ. ඒ කඩලාන පරිසරය නැති වුණයින් පස්සේ අර සම්පූර්ණ ඉස්සන්ගේ ගහණයට මේ ප්‍රජාවට මේ බලපෑමක් වෙන්න පුළුවන්. හරි. ඒ වගේ ජීවීන් ප්‍රජාවට හරි. ඒ පළවෙනි එක ඊට පස්සේ දෙවෙනි එක ගත්තාම දෙවෙනි එක එනවා අධි පරිභෝජනයි. මොකද මේ එක අධි පරිභෝජනයි. මොකද අධි පරිභෝජනය කියන්නේ නමෙන්නුත් ටිකක් අපිට ගන්න පුළුවන් පරිභෝජනය කරනවා අධික. ජීවි ජෛවීය සම්පත් කියලා අපි කතා කරානේ. ජෛවීය සම්පත් අධිකව අපි පරිභෝජනය කරනවා. සීමාව ඉක්මව පරිභෝජනය කරනවා. ඒතර මේ පරිභෝජනය කරන ආකාරය හා ප්‍රමාණය අනුව. මේ පරිලිවම ඔයගලන්ට ඒතර ඒ කරුණ ටික පැහැදිලි වෙනවා නේද? පරිභෝජනය කරන ආකාරය හා ප්‍රමාණය අනුව මේකේ වැඩිවීම හරි. ඒ කියන්නේ ආකාරය කියන්නේ මොකද්ද? අධි පරිභෝජනය කරන ආකාරය කියන්නේ සමහරක් වෙලාවට තියෙනවා ඉස්සෝ එහෙම ගත්තයින් පස්සේ අපි කලින් ගත්ත උදාහරණයම ඒගොල්ලන්ගේ ඉස්සන්ටත් තියෙනවා ඒ වගේ සමහර මත්ස්‍ය විශේෂ වලටත් තියෙනවා. ඒගොල්ලන්ගේ අපි දීවර කර්මාන්තයේදී දීවරයන්ට උපදෙස් දීලා තියෙනවා මෙන්න මේ ජීවන චක්‍රය ඉන්න මේ වගේ කට්ටිය තමයි ඔයගොල්ලෝ අල්ලන්න ඕනේ කියලා. කපුලුවන්ටත් මේක තියෙනවා. හරි. ඒක කපුලුවන් ගත්තාම ඒගොල්ලන්ගේ තියෙනවා මේ ප්‍රමාණයන් දීලා තියෙනවා මෙන්න මේ සයිස් කපුලුව තමයි ඔයගොල්ලෝ ආහාර සඳහා අල්ලනවා නම් අල්ලන්න පුළුවන් කියලා. නමුත් ඒගොල්ලෝ එක සැලකීමක් කරන්නේ නැතුව පොඩි ප්‍රමාණවල අය ඊට පස්සේ ගර්භණී කකුළු ඒ වගේ අර ඒ කියන්නේ පැටව දාන්න ඉන්න කට්ටිය එහෙම ඇල්ලුවා. මොකද වෙන්නේ? ඒක ඒ ජීවියාගේ පැවැත්මට තර්ජනයක් කරනවා. අන්න ඒකයි ආකාරය කියන්නේ. අපි ජීවීන් පරිභෝජනය කරන්නා වූ ආකාරය. ඊට පස්සේ ප්‍රමාණය. දැන් ඒ කියන ආකාරය වෙන්න පුළුවන්. හරි. උපදෙස් දීලා තියෙන්නේ මේ ආකාරය. හරි. ඒක ඒ ආකාරය කියලා ඒකේ ඉන්න සියලුම ජීවීන් ටික අපි අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඒකෙක්වත් ඉතුරු කරන්නේ නැතුව. ඒකත් ඒගොල්ලන්ගේ පැවැත්මට තර්ජනයක් කරනවා. ඒත් මෙන්න මේ කියන කරුණු දෙක මත මේ ආකාරය හා ප්‍රමාණය ඉක්මව භාවිත කිරීම. සීමාවට ඉක්මව භාවිත කිරීම තමයි අපි අධිපරිභෝජනය කියලා කියන්නේ. හරි? දැන් මෙහෙම අධිපරිභෝජනය කිරීම වගේ සම්පූර්ණයෙන් මේ ජීව විශේෂයේ අහිමි වෙලා යන්න පුළුවන් නැති වෙලා යන්න පුළුවන්. දැන් මේකට අපි උදාහරණ ප්‍රධාන වශයෙන් තියෙනවා කීපයක් එදික අපි දැනගන්න ඕනේ. පළවෙනි එක තමයි කොත්තල හිඹුටු ශාකය. මේකත් ගොඩක් එක්තරා කාලයකදී ලංකාවේ ගොඩක් කතා වෙච්ච මාතෘකාවක් වුණා කොත්තල හිඹුටු කියන එක. මේක ඖෂධීය ශාකයක්. මේක මොකද කරේ? අර ලංකාවේ පරිසර පද්ධතිවල තිබිච්ච ඒ ශාකය දුර්ලභව තිබිච්ච ශාකය වෙන රටකට ගිහිල්ලා එතනින් ඒගොල්ලෝ ඒකට හිමිකම් ලබා ගැනීමක් කරලා තියෙනවා මේ ශාකයට. ඒතර ඒකෙන් කොහොමද ලංකාවේ සමහර ප්‍රසිද්ධ කට්ටිය මැදිහත් වෙලා ආපහු ලබාගෙන තියෙනවා. හරි. කෙසේවෝ ඒක අධිපරිභෝජනයක් වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු වෙරළ බඩ තීරේ ඉන්න මුහුදු කැකිරි විශේෂ. මුහුදු කැකිරි විශේෂ මේ අධිපරිභෝජනය කියන தത്വයට බලපාලා තියෙනවා. ඒකට හේතුව ඒගොල්ලන්ගේ ප්‍රමාණයක් ලොකුවට නැහැ. හරි. ඒ අදාළ විශේෂයට ප්‍රමාණය කියලා විශාල ප්‍රමාණයක් නැහැ. හරි. ඒතකොට ඉන්න ටික අධිපරිභෝජනය කරපුවාම ඒගොල්ලන්ගේ පැවැත්මට ඒක තර්ජනයක්. ඊට පස්සේ තුන්වෙනියට කියනවා
කොතලෙන්න මුදු ගැකිලි සහ අවසාන මේ තුන්වෙනි කරුණ විදිහට අපි කියනවා කළුවර. කළුවර ශාකය. දැන් ලංකාවේ ගත්තම කළුවර ගස් තියෙන්නේ ගණන් කරන්න පුළුවන් නේ අර ඇඟිලි ගන්නට කියලා අපි කියන්නේ එහෙම සුළු ප්‍රමාණයක තමයි මේ කළුවර ගස් තියෙන්නේ. මේගොල්ල වර්ධනය වෙන ගොඩාක් කල් ගත වෙනවා. මේ එක්තරා කාලයකදී ලංකාවේ විශාල වශයෙන් මේ කළුවර ගස් කැපීම දවස සඳහා කැපීම හේතුවෙන් ඉතාම අඩු මේ තත්ත්වයක් තමයි දැන් කළුවර ගස් වල තියෙන්නේ මේ වනාන්තරවල. ඊට පස්සේ අපව අධිපරිභෝජනය ගැන කතා කරනකොට මත්ස්‍ය නැත්නම් දීවර කර්මාන්තයට අදාළව මේක ගොඩක් මේ කතා කරන මාතෘකාවක්. ඒ කියන්නේ සමහරක් මත්ස්‍ය විශේෂවල අධිපරිභෝජනය. හරි. ඒකේ ඕනෑමට වඩා මත්ස්‍යෙන් අල්ලලා එහෙම වුණාම මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ ඉදිරි පැවැත්මට. හරි. ඒ අවශ්‍ය මත්ස්‍ය ප්‍රමාණය නැති වුණාම ඒක බලපෑමක් වෙනවා. ඒතර සමහරව එකම තැන විශාල බෝට් සංඛ්‍යාවක් දාලා ඒකේ ඒ කියන්නේ පැටවුද පැටවු දාන්න ඉන්න මාළුද එහෙම කිසිම සැලකිල්ලක් නැතුව ඒගොල්ලන්ව මේ පරිභෝජනය කරගන්නවා. ඒ වෙලාවේ සුළුලා මේ වෙලාවේ තියෙන තත්ත්වය විතර බලලා කියන්නේ වාගන කන් තියනවල ඉගෙන ගන්නවා කියලා එහෙම කතාවක් කියන්නේ ඒක තමයි අධි පරිභෝජනය. හරි වෙන විදිහෙන් කිව්වොත්. හරි. ආකාරයේ ප්‍රමාණය මොකුත් බලන්නේ නැහැ. ඔහේ එකට දා ගන්නවා ලාභය පමණක් සලකලා. එහෙම නම් අර වගේ බලපෑම එනවා. එන යනවා මේ උදාහරණ හතරම ඔයගොල්ලෝ සඳහන් කරනවා නම් හරි රචනා ප්‍රශ්නයක් වගේ ආවනම් හරි. ඊට පස්සේ තුන්වෙනි කරුණ තමයි පරිසර දූෂණය. පරිසර දූෂණය. මේ දැන් මේ අපි ඉන්නේ කොහෙද? මොනවා ගැනද මේ කියන්නේ? ජෛව විවිධත්වයට ඇතුළත් තියෙන තර්ජන. ඒ යනවා පළවෙනි එක වාසස්ථාන අහිමියම. ඊට පස්සේ අධි පරිභෝජනය. අපව පරිසර දූෂණය. පරිසර දූෂණය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් මොනව මොනවද ඕගොල්ලෝ පොඩි කාලේ ඉඳලා මේ කතා කරනවා නේද? පස්ස, ජලය හා වාතය. මේ යටතේ ගත්තයින් පස්සේ ප්‍රධාන වශයෙන්ම විවිධාකාර කෘෂිකාර්මික කටයුතු වලින් ඇතිවන විවිධ රසායනික ද්‍රව්‍ය. හරි. අපි කියනවා කෘෂි රසායනික ද්‍රව්‍ය. පස්සට හා ජලයට එකතු වීමෙන් හරි මොනව වෙනවද? ප්‍රධාන වශයෙන් මේ ජෛව විවිධත්වය ගොඩක් දේවල් වෙනවා. හරි වෙන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. හරි. නමුත් ජෛව විවිධත්වයෙන් අපි ඉන්නේ නම් ඒකට අදාළව වෙන්න ඕන. හරි ඒකට අදාළව වෙන ප්‍රධානම කරුණක් තමයි මෙන්න මේක කෘෂි රසායන ද්‍රව්‍ය වල තියෙන නයිට්‍රේට් ෆොස්ෆේට් අයන. නිසා මොකක් වෙනවද? මේවා මම පොඩ්ඩක් අයින් කරනවා. මොකද මේවා ලියන නිසා. මේ නිසා මොනව වෙනවද? සුපෝෂණය. ජලාශ සුපෝෂණය වෙනවා. සුපෝෂණය නම් කියන්නේ මොකද්ද? මේ නයිට්‍රේට් ෆොස්ෆේට් අයන පසට එකතු වෙලා පසමගින් ජලයට බුගත ජලයට කාන්දු වෙලා ඒ හරහා ජල පද්ධති වලට හරි ජලාශ වැව් පොකුණු ආදියට මේ මේ නයිට්‍රේට් ෆොස්ෆේට් අයන ගියාම මේවා පරිභෝජනය කරගෙන විශාල ඇල්ගී වර්ග, සයන් බැක්ටීරියා වර්ග වගේ දේවල් ඒ ජලාශයේ මතු පිට වැවෙන්න පටන් ගන්නවා. ජලාශය මෙහෙම තියෙනවා නම් දැන් මේ ජලාශයට නයිට්‍රේට් ෆොස්ෆේට් හොඳින් එනවනම් ඒ කියන්නේ ළඟපාත මොකක් තියෙනවද නන්ද? මොකද කෘෂිකාර්මික බිමක් වෙලක් හොඳට තියෙනවා නම් වෙල්ලෑ කොයි තියෙනවා නම් මේ ජලාශයට හොඳින් මේවා එනවා. දැන් ගහනවනේ. මේ ප්‍රමාණය මොකක් බලන්නේ අපි ගහලා ගන්නවා. මේ නයිට්‍රේට් ෆොස්ෆේට් අයන ඇවිල්ලා මේ ජලාශයේ ඒවෙන් පෝෂණය වෙනවා. ඒව අධික සාන්ද්‍රණයකින් ඒවා තියෙනවා. මේ තුල හොඳින් ජීවත් වෙනවා. මේක මේවා වෙන ශාකෙම හැදෙන්නේ නැහැ. ඉතින් බාධාකුත් නැහැ. මේ විශාල වශයෙන් ඇල්ගී වර්ග මේක හැදෙන්න පටන් ගන්නවා. මේ ජලාශයේ හොඳට තිබ්බ ජලාශය දැන් කලකන පොළපාටයි. තනිකර පොළපාට වතුර වගේ වෙයි. වතුර බෙන්නේ නැති ගානට මේවා වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා විතරක් නෙමෙයි ඊට පස්සේ ඒවා විශාල අධික ගාණයන්ගෙන් වර්ධනය වෙලා ඊට පස්සේ ජලාශයේ මතු පිටට ඒවා මිය යන කොටස් තැම්පත් වෙනවා. ඒවා නිර්වාය විయోజනය හට ගන්නවා. හරි. ඊට පස්සේ ජීවීන්ට ඉන්න පරිසරයක් සුදුසු පරිසරයක් දැන් මේ ජල පද්ධතිය කලින් මාස්සෝ ඉඳ ඇති උභය ජීවීන් ඉඳ ඇති ඒ අයට පරිසරයක් නැති වෙනවා. ඊට පස්සේ BOD පහළ යනවා. වයෝ ඔක්සිජන් ඩිමාන්ඩ් හරි ජෛව ඔක්සිජන් ඉල්ලුම පහළ යනවා සුපෝෂණය වගේ තත්ත්වයක් ඇති වුණාම. මේක බලපෑමක් වෙනවා කෘෂිකාර්මික ද්‍රව්‍ය මේ විදිහට පසට එකතු වෙලා ජලාශ සුපෝෂණය වීම අපි ඒකට කියනවා ඇල්ගී ගහන හරි ඇල්ගී අතිගහන ඇතිවීම. කියන සාධකය වෙනවා නයිට්‍රේට් ෆොස්ෆේට් අයන ගියා. ඊට පස්සේ තියෙන බලපෑම තමයි තේ වගාව. හරි තේ වගාව අඳුකර ප්‍රදේශවල තියෙනවා මොනවද? තේ වගාව. ඔයගොල්ලෝ දැකලා තියෙති තේ වගාව කරන්නේ ගොඩක් වෙලාවට මේ වගේ අර කඳු අඳුකර ප්‍රදේශවල තමයි ඒවට සුදුසු භූමිය සකස් වෙලා තියෙන්නේ.
මේ කඳුකර ප්‍රදේශවල මෙහෙම තේවගාවන් කරන එක නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ. ඒවට පොහොර විශාල වශයෙන් තේවගාව සඳහා යොදන පොහොර වර්ග නිසා ඒවා පාසුවෙන් ජලයට එකතු වෙනවා. ඇයි ඒක ගැන විශේෂයෙන් අපි කතා කරන්නේ? දැන් පොහොර දානවනේ ඉතින් තේ වලට නෙමෙයි පොල් වලටත් දානවනේ. පොල් වලට පොහොර දාන්නේ නැද්ද? දානවා. ඒවා දාන්නේ මොනවා ගොම පොහොර දාන්නේ නැහැ. කෘතිම අර බෑග් වල ගෙනිහිල්ලා ගෝණි වල පටවන් ගිහලා දාන්නේ නේ. ඇයි ඒක ගැන කියන්නේ තෝ අපි තේවගාව විශේෂයෙන් කියන්නේ? එකට කියන්නේ හේතුව ප්‍රධාන වශයෙන් මේකයි මේ කඳුකර ප්‍රදේශවලින් තමයි ජල මූල ආශ්‍රණය උල්පත් ආදී හටගෙන දිය ඇලි ගංගා නිර්මාණය වෙන්නේ මේ hali. ඒතර ජලයට ඒ කෘෂි රසායනික ද්‍රව්‍ය පොහොරවල තියෙන ද්‍රව්‍ය ඇති වෙන්න ප්‍රධාන බලපෑමක් වෙනවා මේ තේවගාවන්ට යොදන රසායනික ද්‍රව්‍ය. ඒතර ඒවා ජලජ පරිසරවලට ඒ කියන්නේ ගංගා එළදොරවලට ඊට පස්සේ එකතු වෙනවා විශේෂයෙන් ගංගා නිර්මාණය වෙන්නේ මේ හරහානේ. ඔව් ගංගාවලට මේවා එකතු වෙනවා ඊට පස්සේ ඒවැය තියෙන ජඩේ රසායනික සංයුතිය වෙනස් කරනවා මොනවා වගින්ද මේ පොහොරවල තියෙන රසායනික ද්‍රව්‍ය මගින් රසායනික සංයුතිය මොනව කරනවද වෙනස් කරනවා ඒක ජීවීන්ට බලපෑමක් වෙනවා ඒ ජලාශවල ඉන්න මත්ස්‍යයින් හරි පාචි වර්ග ඊට පස්සේ ඇල්ගී වර්ග හරි අනෙක් සත්ව විශේෂ ඒවට බලපෑමක් ඇති වෙනවා මේ ජලයේ තියෙන ගුණාංග වෙනස් වීම නිසා හරි ඒක එකක් ඊට පස්සේ මේ තව මේ අපි ඉන්නේ පරිසර දූෂණේ හරි ඒ මුලින්ම කිව්ව මොකද්ද කෘෂිකාර්මික කටයුතු එක්ක පසට මේ අයන වර්ග එකතු වෙලා ජලාශ සුපෝෂණය වීම ඊට පස්සේ තේවගාවට යොදන පොහොර නිසා ඒවා ගංගාවලට එකතු වෙලා හරි ජල මූල ආශ්‍රයට එකතු වෙලා ඒවැ ජලයේ සංයුතිය වෙනස් කරනවා ඊළඟ තමයි අම්ල වැසි ඇති කරනවා අම්ල වැසි ඇති කිරීම අම්ල වැසි ඇතිවීම ඒකත් මිනිසුන්ගේ බලපෑමෙන් ප්‍රධාන වශයෙන් සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වල ඔක්සයිඩ් නයිට්‍රජන් වල ඔක්සයිඩ් කියලා තමයි අපි ඒක සඳහන් කරන්න ඕනේ මේ දැන් පොතේ දීලා තියෙන මෙහෙම මෙයා උදාසීන වායුව. මෙයාව වෙනස්කමක් වෙලා වෙනස්කමක් කරලා NO2 බවට වගේ පත් කරගෙන තමයි මොකද NO2 ජලයේ දීලා තමයි නයිට්‍රික් හැදෙන්නේ. ඒක නයිට්‍රික් තමයි අම්ල වැසට බලපාන්නේ. වඩා හොඳයි ඔබ කියනවා නම් නයිට්‍රජන් වල ඔක්සයිඩ්. දැන් මෙයා කිව්වා නයිට්‍රස් ඔක්සයිඩ් නේ. එහෙම කියනකට වඩා හොඳයි ඔයගොල්ලෝ අම්ල වැසිය තියෙන හේතුව සල්ෆර් ඩයොක්සයිඩ් සහ නයිට්‍රජන් වල ඔක්සයිඩ් කියන එක. ඉතින් අම්ල වැසිය තියෙනවා. ඒතර අම්ල වැසිය වලින් ප්‍රධාන වශයෙන් ආම්ලික වැස්සක් වැටෙනකොට හරි pH හිතන්නකෝ pH 2ක 3ක වගේ නේ. ලොකු ආම්ලිකතාවයක් තියෙනවා. ඒතර මේ වගේ වර්ෂාවක් විදිහට වැටුණොත් ප්‍රධාන වශයෙන් ශාක වල තියෙන අංකුර බීජ වලට හරි ඒ කියන අර මුල් අවදියේදී තියෙන පරිණත නොවුණු කොටස් වලට දැඩි බලපෑමක් එල්ලෙනවා අපව ශාක මුල් වලට. දැන් මෙන්න මේ කියන කරුණු ටික ප්‍රධාන වශයෙන් සුපෝෂණය ඊට පස්සේ තේවගාව නිසා ජල මූල ආශ්‍රය වලට ඒ ජලයට රසායනික සංයුතිය වෙනස් වීම අවසානයේ අම්ල වැසි. ඔන්න ඔය කරුණු ටික ඕගොල්ලෝ කියන්න ඕනේ පරිසර දූෂණයට අදාළව. ඊළඟ එක හතරවෙනි එක මොනවද? ආගන්තුක ආක්‍රමණික විශේෂ. ආගන්තුක ආක්‍රමණික විශේෂ. හඳුන්වා දී ඒ මොනවද මුලින්ම අපි කියන්න ඕනේ ආගන්තුක ආක්‍රමණික විශේෂ කියන්නේ මොනවද කියන එක හරි මොනවද කියන එක අපිට වැදගත් වෙනවනේ නිකම්ම අපි කිව්වට හරියන්නේ නැහැ ඔයාලගේ මාකින් එකේ ඒවටත් එක තමයි පොයින්ට්ස් ටික හැදෙන්නේ මොකද්ද ආගන්තුක ආක්‍රමණික විශේෂයක් කියලා කියන්නේ මෙහෙමයි පොයින්ට්ස් කියන්නේ එකට ස්වභාවික ස්වභාවික භූගෝලීය පරිසරයෙන් පිටතට හඳුන්වනවා දුන්නු හරි ස්වභාවික භූගෝලීය පරිසරයෙන් පිටතට හඳුන්වලා දෙනවා මේ නිසා විසින් තමයි බොහෝ වෙලාවට මේක කරන්නේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ ශීඝ්‍රයෙන් පැතිරෙනවා හඳුන්වා දුන්නාන් පස්සේ ශීඝ්‍රයෙන් පැතිරෙනවා මේක ලක්ෂණයක් ආගන්තුක ආක්‍රමණික විශේෂයක් නේද ආක්‍රමණික කියව ගමන්නේ ආක්‍රමණය කරන්න ඕනේ නම් ඒගොල්ලෝ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා ඒගොල්ලෝ හරි ඊට පස්සේ මොකද වෙන්නේ ඒ විතරක් නෙමෙයි මේගොල්ලෝ දේශීය ජෛව විවිධත්වයට හානි කරනවා. දේශීය ජෛව විවිධත්වයට හානි කරනවා. ඔන්නා කියන කරුණු තුනම මේගොල්ලෝ සිද්ධ කරනවා. ඒ නිසා මේගොල්ලන්ට ආගන්තුක ආක්‍රමණික විශේෂ කියලා කියනවා. හරි. ඔය කරුණු ටිකත් එක්කම තමයි ඔයාලා අර්ධකීමක් කියන්න ඕනේ ආගන්තුක ආක්‍රමණික විශේෂය කියන මොකද්ද කියලා ඇහුවා මොකද්ද කියන්නේ ස්වභාවික භූගෝලීය පරිසරයට පිටතට හඳුන්වා දුන් ශීඝ්‍රයෙන් පැතිරෙමින්
දේශීය ජෛව විද්‍යාවට හානි ඇති කරන විදේශීය විශේෂ විදේශීය කියන්නේ ඒගොල්ලෝ මේ දැන් ස්වභාවික භූමියේ මේ දක්වා පැවතුනේ නැමේ හරි අලුතින් ඒගොල්ලන්ට ආපු ඒවා දැන් මෙහෙට ලංකාවට අලුතින් එනවන විදේශිකයෝ කියන්නේ ඒ වගේ විදේශීය ශාක වර්ග වෙනවා මේ අර්ථකේම ඊට පස්සේ අපි කියනවා මෙහෙම මේගොල්ලෝ එන නිසා ප්‍රධාන වශයෙන් දේශීය ජෛව විද්‍යාවට හානි වෙනවා කියවනේ ඒ හානි වෙන්නේ කොහොමද කියලා බැලුවොත් සමහරක් විට මේගොල්ලෝ තරඟ කරනවා වෙන්න පුළුවන් ඒ විශේෂ එක්ක තරඟ කරනවා එහෙම නැත්නම් ගොදුරු කර ගන්නවා ගොඩක් වෙලාවට වෙන්නේ තරඟ කරන එක හරි ගොදුරු කර ගන්නවටත් වඩා ගොඩක් වෙලාවට වෙන්නේ තරඟ කර ගොදුරු කර ගන්න ඒවා තියෙන සත්ත්වේ නේම ගත්තාම එහෙම වෙනවා හරි එතකොට දේශීය විශේෂයත් එක්ක දැන් පරිසර පද්ධතියක හොඳට වර්ධනලා තියෙන හිතන්නකෝ ශාකයක් තියෙනවා කියලා ශාකයක් තියෙනවා එතකොට එතෙන්ට එනවා කවුද ආගන්තුක විශේෂයක් ආක්‍රමණික විශේෂයක් එනවා එහෙනම් දැන් මොකද කරන්නේ මේ ශාකයේ එක්ක මෙයා තරම් කරනවා මොනවටද සමහර පෝෂක ප්‍රධාන වශයෙන් ශාකයක් ගත්තාම එන්නේ පෝෂකන්නේ පෝෂක වල තරම් කරනවා එතන මෙයාට වඩා වැඩි ශීඝ්‍රතාවයකින් ඒවා ලබා ගන්න සහ පවතින හැකියාව තියෙනවා එතකොට ඒ අනුව මොකද වෙන්නේ මෙයාට ගන්න තියෙන පෝෂක ටික මෙයා ගන්නවා ශීඝ්‍රව සීග්‍රව ගන්නව විතර නෙමෙයි මෙයා පැතිරෙනවා හරි විශාල වශයෙන් පැතිරෙනවා හැමතැනම ඊට පස්සේ අර ශාකයට ගන්න පෝෂක ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා මොකද අරයා ඊට වඩා සීග්‍රයෙන් ඒවා ලබා ගන්නවා වැඩිපුර එමෙලා ඒ ශාකයේ පරිසර පද්ධතිය අයින් වෙලාම යන්න පුළුවන් ඒතර පරිසර පද්ධතිය පුරාවටම තියෙන දැන් අර ආගන්තුක විශේෂය පවන්න ඒතර මේකෙත් මෙහෙම සීග්‍රයෙන් ව්‍යාප්ත වෙන්න ඒගොල්ලන්ට උදව් වෙනවා මේ අය හඳුන්වා දීපු විශේෂණේ ඒ කියන්නේ විදේශීය විශේෂ. ඒ නිසා මේගොල්ලන්ට කවුරු නැද්ද මේ පරිසර පද්ධතිය? විලෝපීන් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට හානි කරන කෙනෙක්. දැන් සත්ව ලෝකේ ගත්තොත් විලෝපිතය කියන්නේ දැන් මුවා වල්ලා ගන්නවා කොටිය යන කොටිය විලෝපිකි. ඒතර ශාක ලෝකේ වුණත් එයාලට බලපෑම් කරන්න. එහෙම නැත්නම් එයාගේ හැකියාවට තරඟයක් කරන්න අනිත් අය හැඩගෙන නැහැ මොකද එයා අලුත් කෙනෙක්නේ මෙතෙක් පැවතිච්ච අය එක එක්කෙනාගේ මට්ටම් වලට අනුව තරඟ කරන්න එයාට එරෙහිව නැගී සිටින්න හදාගෙන තියෙන අනුවර්තන යම් යම් හැබැයි දැන් මේක අලුත් මේක අලුත්ම කෙනෙක් ඒතර එයාට මුහුණ දෙන්න එකපාරට බෑ ශාකයකට වුණත් සත්වයකට වුණත් ප්‍රධාන වශයෙන් සත්වෙන් දෙම ගත්තාම මේක මුලින්ම එන්නේ නැහැ කොහොමත් අලුත් ජීව විශේෂයක් ආපු ගමන් එයා වල්ලාගෙන ගන්න නැහැ දැන් ඔය සමහර පූසෙමත් ඉන්නවා සත්තු අල්ලනකොට අර ටිකක් බලලා හරි එයාට නුහුරු කෙනෙක් නම් එයා අල්ලන්නේ නැහැ හරි පොඩ්ඩක් එයා පොඩ අපල දාලා හරි අයින් කරනවා ඇයි එහෙම කරන්නේ එයාට සමහර අපිට විශේෂයිත වෙන්න පුළුවන් ඒ වගේ තත්ත්ව තියෙනවනේ ඒක ඒගොල්ලොත් එක පාට එහෙම කරන්නේ නැහැ හරි හොයලා බලන්න ඕන දේවල් ගැන ඒ නිසා මෙයාලට යම් කාලයක් තුල කාටද මෙයාලට කියන්නේ මේ ආගන්තුක ආක්‍රමණික විශේෂ වලට යම් කාලයක් තුල ඒ පරිසරය තුල විලෝපීන් හෝ එයාලත් එක තරම් කරන ජීවීන් නැති වෙන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ හේතුවක් කරගන්නවා සීග්‍රයෙන් මේ පරිසරය තුළ මොනවා වෙන්නද? ව්‍යාප්ත වෙන්න විලෝපීන් නැති නිසා ව්‍යාප්ත වීම මොනවා වෙනවද? වැඩි වෙනවා. ව්‍යාප්ත වීම ගොඩක් ඉහළ යනවා. ඒ නිසා අධික ලෙස ඒ විදිහට ව්‍යාප්ත වෙලා අනිත් ජීවීන් එක තරම් කරලා හරි ඒ ජීවීන්ට තියෙන අවශ්‍යතා ටික එයාලා සතු කරගෙන අර ජීවීන්ගේ අහිම නැති වෙලා යාමට ඒ පරිසරය තුළ නැෂ්ට වීමකට උනත් මඟ පාදන්න පුළුවන් වෙනවා මේ ආගන්තුක ආක්‍රමණික විශේෂයන් පැතිරීම. හරි. දැන් මේකේ ප්‍රධාන වශයෙන්ම ආගන්තුක ආක්‍රමණික විශේෂ ඇති කරන තත්ත්ව කීපයක් තියෙනවා. හරි. රෝග සම්ප්‍රේෂණය කරනවා. ඊට පස්සේ ජෛව විවිධත්වය අඩු කරනවා පරිසර පද්ධතිවල. ඊට පස්සේ ආපහු තරඟ කිරීම මගින් ජීවීන් ඉවත් කරන තරඟය මගින් ජීවීන්ව ඉවත් කරනවා හරි පරිසරයෙන් ඉවත් කරනවා අපව මෙයලා කරනවා ආහාර දාම වෙනස් කරනවා ආහාර දාම වෙනස් කරනවා මොකද මේගොල්ලෝ ඒවට මැදිහත් වෙනවා හරි සාමාන්‍ය පරිසරයේ තියෙන ආහාර දාමයකට මේගොල්ලෝ යනවා හරි ඒතර ඒක බොහෝ වෙලාවට හොඳ පැත්තකට නෙමෙයි වෙන්නේ හරි ඊට පස්සේ ප්‍රධාන වශයෙන් ওই කරුණ ටික ඊට පස්සේ අපව පස්සේ සංයුතිය වෙනස් කරනවා දැන් කලින් පස්සේ හොඳට තිබ්බ පෝෂකයක් මේ වෙන්නේ නැහැ. එයි මෙයාලා ඒක වැඩිපුර අරගෙන ඒ වගේ දෙයක් කරලා. හරි. පස්සේ සංවිතිය වෙනස් කරනවා. ඊට පස්සේ ආපහු ලැබුගිනි තත්ත්ව ඇති කරන්න. හරි. ලැබුගිනි ඇති කරන්න හේතු වෙනවා. ලැබුගිනි වලට හේතු වෙනවා.
මෙන්න මේ කියන කරුණු ටික. කරුණු හයක් තියෙනවා. ඒ කරුණු හය ඔයගොල්ලෝ හොඳට තේරුම් අරගෙන ඒක දාන්න ආගන්තුක ආක්‍රමණික විශේෂය ගැන කියද්දි මේගොල්ලෝ කොහොමද දේශීය ජෛව විද්‍යාවට හානි කරන්නේ? මෙන්න මේ කියන කරුණු ටිකත් එක්ක. ලැබුගිනිය තියෙනවා කිව්ව කොහොමද? ඒ කියන්නේ මෙන්න මෙහෙම තෘණ වර්ගයක් තියෙනවා. හරි මේක නමස් එක්ක ඔයගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න ඕනේ. උදාහරණෙත් එක්ක මෙන්න මෙහෙම තෘණ වර්ගයක් තියෙනවා. මේවට කියනවා ගිනි තන කියලා කියන්නේ. හරි පැනිකම් මැක්සිමම්. මෙන්න මේ විදිහේ මේ විද්‍යාත්මක නම ඒවට කියන්නේ ගිනි තන කියලා. මේ තෘණ විශේෂය ළමයි ඔය සවානා ඒ වගේ භූමිවල වියලි කලාපයේ තියෙන භූමිවල වැවෙනවා. මේක ආගන්තුක ආක්‍රමණික විශේෂයක්. මෙයා නම් මොකද වෙන්නේ වියලි කාලයේදී මේගොල්ලෝ ගිනි ගැනීම වලට ලක් වෙනවා. මේගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේගොල්ලන්ගේ ඒකට අනුවර්තන තියෙනවා. ගිනි ගන්න තෘණවල ගොඩක් වෙලාවට ගිනි ගැනීමට අනුවර්තන තියෙනුනේ. හැබැයි ඒ පරිසර පද්ධතියේ කලින් හිටපු ජීවීන්ට එහෙම ගින්නකට මුහුණ දෙන්න තරම් වරොත්තු දීම අනුවර්තන නැති වෙන්න පුළුවන්. එහෙම වුණා මොකද වෙන්නේ? දැන් ගින්න ඇති වෙලා ගින්න ඇති වුණාම මේ තෘණ වර්ග විතරක් මේ ගිල්ල නතර වෙන්නේ නැහැ. අනිත් පැති වලට ඇති වෙනවා. ඊට පස්සේ ඒ ගින්න සත්තුන්ට ශාක වලට බලපෑම ඇති වෙලා ඒගොල්ලෝ එතනින් ආපහු නිර්මාණය වීමක් වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි තෘණ වලට ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ අනුවර්තන තියෙන නිසා ගින්න ඉවරනට පස්සේ ඒගොල්ලෝ හොඳට වර්ධනය වෙනවා. කලින්ටත් වඩා හොඳට. අරගොල්ලෝ ඊට පස්සේ නැතු වෙනවා. ඇයි ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම ගින්නක් නිසා ලැබු ගින්නකට ගත්තාම ඒගොල්ලෝ අයින් වෙලා යන නිසා. එනවා එකයි කිව්වේ ලැබුගිනි ඇති කරන්නත් දායක වෙනවා මේ වගේ සමහරක් තෘණ විශේෂ. අපහු ප්‍රසිද්ධ උදාහරණ තමයි මෙන්න මෙයා. ලැන්ටානා කැමරා. ගන්ධපාන. මෙන්න මෙයා. මෙයා ආගන්තුක ආක්‍රමණික විශේෂයක් කියලා කතා කරනවා. තව සත්ව විශේෂය වෙනවා කියන කළුතර ගොළු බෙල්ල. ඒ වගේ තව තැනක අපිට ආගන්තුක ආක්‍රමණික විශේෂ කතා කරන්න වෙනවා. ඒ යනවා එතෙන්දිත් අපි උදාහරණ ටිකක් කියමු. මේ දෙන්න ප්‍රධාන වශයෙන් මෙතෙන් දැනගන්න ඕනේ. ඒතර ඔක්කොම එකතු කරලා සංකලනයක් තමයි ඔයගොල්ලෝ අවසාන පේපර් එකට ලියන්නේ. ඒ නිසා හොඳට මේවා තැනින් තැන කොහේ ඉදි ගන්නවා එකතු කරගන්න ඔයගොල්ලෝ හැකියාව අදා ගන්න ඕනේ. හරි. මෙයා මොකද කරන්නේ? මෙයාගේ ප්‍රධාන වශයෙන් පසට එකතු කරනවා. මෙයාගේ පත්‍ර යෝගයේ මුල් මගින් ඒවා විශේෂ සහිතයි. හරි. ප්‍රධාන වශයෙන් මෙයාගේ පත්‍රවල විශ අන්තර්ගතයි. ඒවා පසට එකතු වුණාම මොකද වෙන්නේ? පස නිසර වෙනවා. ඒ විශේෂය පසේ තියෙන. ඒතකොට ඒ තුල වෙනත් බීජයකට පැලවෙන්න හෝ වෙනත් ජීවියෙකුට පවතින ප්‍රධාන වශයෙන් බෑ. ඔය ගඳපාන ගොඩක් හැදිලා තියෙන තැන් වල එහෙම බැලුවොත් ඔයගොල්ලන්ට ඒවා සාමාන්‍ය පඳුරු වගේ හැදෙන ශාක. ඒතකොට ඒ වගේ අනිත් තැනක බැලුවොත් පඳුරුත් එක්ක තනකොළ ඒ වගේ එහෙම පරිසරයක් තියෙනවා. දැන් මේවා තියෙන පරිසරයේ සම්පූර්ණික මුඩු බිමක් වගේ තමයි මෙයාලා ඉන්නවා. හරි. මෙහෙම මේ බිම තියෙනවා නම් මෙහෙම ඒ ගඳපාන ගස් ටික කොහොම තියෙනවා. ඊට පස්සේ වෙන මොකුත් නැහැ. හරි. මේ බිම තනකොළ ගහක්වත් නැහැ ගොඩක් වෙලාවට. නිකන් වියලි බිමක් තියෙන්නේ. හරි. ප්‍රේමයට හේතුව තමයි ආයේ පත්‍රවල විෂ තිබිලා ඒවා පසට අන්තර්ගත වෙලා පස නිසර වීම. හරි. එතකොට ඔන්නය කියන කරුණු ටික ඉතින් හරි. දැන් අපි මේදී හතර කරුණු හතරක් කිව්වා තර්ජන බලපෑම විදිහට. ඊළඟ එක තමයි දේශගුණික විපර්යාස. ඒකත් ප්‍රධාන වශයෙන් ජෛව විද්‍යාවේ හානි වෙන ප්‍රධානම බලපෑමක් වෙනවායි කියනවා දේශගුණික විපර්යාස ඇතිවීම. පහ. දේශගුණ විපර්යාස. දේශගුණ විපර්යාස කියන්නේ මොනවද? මානවයාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා මේවා ස්වභාවිකවද තියෙනවා දේශගුණ විපර්යාස. නමුත් දැන් කියන්නේ එහෙම නෙමෙයි. මේ මානවයාගේ බලපෑමෙන් මේවා වැඩි කරලා තියෙනවා. ස්වභාවික ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි වෙලා තියෙනවා දේශගුණ විපර්යාස. ඒකෙන් ප්‍රධාන වශයෙන් ආන්තික උෂ්ණත්වය. ආන්තික උෂ්ණත්වය කියන්නේ අධික නියංකාරය ඒ වගේ දේවල් හරි. ඊට පස්සේ ආන්තික උෂ්ණත්වය අපව ජල ගැලීම් මුහුදු ජල මට්ටම ඉහළ යාම සහ වර්ෂාපතන රටා වෙනස් වීම මුහුදු ජල මට්ටම ඉහළ යාම වර්ෂාපතන රටා වෙනස් වීම ඊට පස්සේ ජල ගැලීම් මෙන්න මේ වගේ කරුණු මේ වගේ සාධක හට ගන්නවා දේශගුණ විපර්යාස ඇතිවීම තුලින් හරි මේ තුලින් ප්‍රධාන වශයෙන් විශාල වශයෙන් ජීවීන් නැති වෙලා යන්න. හරි සාගර පරිසරයේ ඉන්න අය වෙන්න පුළුවන් වනාන්තරයක වගේ ඉන්න අය වෙන්න පුළුවන්. ඊට පස්සේ භෝග වලට විශේෂයෙන්ම මේ වර්ෂාපතන රටා වගේ වෙනස් වුනහම ඒවා අනිවාර්යෙන් බලපානවා. ඒතර ඒකෙන් ජීවීන්ට ඇති වෙන බලපෑම විදිහට අපිට කියන්න පුළුවන්. සමහරක් ජීව විශේෂ වල මේ දේවල් වෙනවා කියලා. හරි. විශේෂයෙන් භෝග වලට මම කිව්වා වර්ධන ඍතු. හරි. ඒවා තියෙන වර්ධන ඍතු වෙනස් වෙනවා.
ඊට පස්සේ ආපහු අභිජනන සතුන්ට වගේ ගත්තා නම් අභිජන රටා වෙනස් වෙනවා ආපහු ව්‍යාප්ති පරාස වෙනස් වීම සිද්ධ වෙනවා මොනවා වෙනස් වීමෙන්ද දේශගුණික විපර්යාස ඇති වෙන්නේ දැන් මම ආපහු පොඩ්ඩක් කියනවා දේශගුණික විපර්යාස මිනිසා විසින් විවිධ ක්‍රියාවලිය හේතු වෙන වැඩි කරලා තියෙනවා උදාහරණයක් විදිහට අධික හරිතාගාර වායු ප්‍රමාණයක් මුදාහැරීම කාබන් ඩයොක්සයිඩ් එහෙම මුදාහැරීමෙන් ගෝලීය උණුසුම ඇති වෙලා ඒක දේශගුණික විපර්යාසයක් වෙන වලට බලපානවා හරි දේශගුණික විපර්යාස කියන්නේ මේ වගේ දේවල් එයානේ ආන්ති උෂ්ණත්ව නිර්මාණය වෙනවා ලෝක පුරා හරි ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රශස්ත අගයක් තිබිච්ච මේ ප්‍රදේශ එක්කෝ ඉතා ඉහළ උෂ්ණත්වයක් හෝ ඉතා පහළ උෂ්ණත්වයක් දක්වා වෙනස් වෙනවා ඊට පස්සේ ඒකෙන් නියංකාර ගොඩක් වැඩි දිගු නියංකාර එනවා ලංකාව උනත් පහුගිය කාලේ ඒව අත්දැක්කා හරි වතුර නැතුව වෙල් වැඩ කරන්න ඒවට වතුර නැතුව විශාල අර කලින් වහින කාලේ දැන් දිගටම පායනවා සමහර කාලවල එක දිගට වහිනවා ඒතර වර්ෂාපන් රටා වෙනස් වෙනවා මුහුදු ජල මට්ටම ඉහළ යනවා ජලගැලීම් වගේ කාරණා ඇති වෙනවා. ඒකෙන් ජීවීන්ට වෙන බලපෑම මොනවද? ශාකවල භෝගවල විශේෂයෙන්ම වර්ධන ඍතු. දැන් මේ කාලෙට පළදාව හැදෙන ශාක කියලා බලන් ඉන්නව ගොවියෝ නමුත් හැදෙන්නේ. එක්ක අසන අඩුයි. ඒව. ඊට පස්සේ සතුන්ගේ අභිජන රටා වෙනස් වෙනවා. හරි දැන් සාමාන්‍යයෙන් ශීත කාලයක් නැත්නම් එහෙම බලාගෙන ඉන්න සත්තු ඉන්නවා. එයාලට ඒ කාලේ හම්බ වෙන්නේ එක්ක පහු වෙලා නැත්නම් කලින් හම්බ වෙනවා. ඒත් එයාලගේ අභිජන රටා වෙනස් වෙනවා. ඊට පස්සේ ව්‍යාප්ති පරාස කොච්චර ප්‍රදේශයක ව්‍යාප්ත වෙනවද කියන එක තීරණය වෙන්නේ මෙන් දේශගුණයේ මත. ඕනම් බියෝමලත් අපි කතා කරන්නේ දේශගුණික තත්ත්වය මත තමයි ඒකේ ශාක ප්‍රජාව සත් ප්‍රජාව තීරණය වෙන්නේ. ඒ යම් පරිසර පද්ධතිය පිටන කාන්තාර මේ වනාන්තරයක් තිබ්බ තැනක ටික ටික දැන් කාන්තාරේ බලපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාප්ති පරාසය. ඒ ශාක වල සතුන්ගේ ව්‍යාප්ති පරාසයෙන් එන්නේ නඩු වෙනවා. එහෙනම් මෙන්න මේ කරුණු නිසා හරි ප්‍රධාන වශයෙන් මොනවා කරුණු පහ එකතු කර ගන්න ඕනේ ඔයගොල්ලෝ ජෛව විද්‍යත්වයේ හායනේ නැත්නම් ජෛව විද්‍යත්ව ඇති වෙන තර්ජනය ගැන කතා කරන්න කියලා එසේ ක්වෙස්චන් එක ආවොත් දැන් මේ කියපු කරුණු ටික ලස්සනට පෙරදස්ස ගන්න ඕනේ මම සියලු පොයින්ට්ස් ඔයගොල්ලන්ගේ උත්තරේ එන්න ඕනේ සියලු පොයින්ට්ස් ටික මේ එක එකට අදාළව කිව්වා එහෙනම් මේ කරුණු පහට අදාළව ඒ කරුණු පහ සඳහන් කරලා ඒ සඳහන් කරන ගමන්ම මේවට සමහර තැන්වලට දාපු උදාහරණත් එක්ක හරි ආක්‍රමණික ආගන්තුක විශේෂයෙන් උදාහරණත් එක්ක ඔයගොල්ලෝ සඳහන් කරන්න. එතකොට ෆුල් මාක්ස් හම්බ කරගන්න පුළුවන් එසේ ක්වෙස්චන් එකකට. ඒක ගොඩක් වටිනවා. හරි. හරි ඊට පස්සේ එතකොට ජෛව විද්‍යත්ව හානි වීමත් අවසන් වෙනවා. ඊළඟට තියෙනවා මෙහෙම දෙයක් ජෛව විද්‍යත්ව උණුසුම් කලාප කියලා. මොනවද කියන්නේ උණුසුම් කලාප? හරි. හොට්ස්පොට්. ජෛව විද්‍යත්ව උණුසුම් කලාපයක් කියන්නේ මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕන ප්‍රධාන වශයෙන්. මේකට පොයින්ට්ස් දෙකක් අපි ගන්නවා ප්‍රධාන වශයෙන් යම් ප්‍රදේශයක ඒකදේශික විශේෂ අධික ලෙස සාන්ද්‍රණය වී තිබෙන හා ඒවාට අධික තර්ජනයක් ඇති වී තිබීම ඒවාට අධික තර්ජනයක් ඇති වී තිබීම කියන මෙන්න මේ සාධක දෙක මත ජෛව විද්‍යත්ව උණුසුම් කලාපයක් කියලා අපි කලාපය නම් කරනවා. ඒ කියන්නේ යම්කිසි ප්‍රදේශයක ඒකදේශික විශේෂ අධික ලෙස සාන්ද්‍රගත වී තිබීම, ඒවට අධික තර්ජනයක් ඇති වී තිබීම. මේක මුලින්ම ලෝකෙට හඳුන්වා දුන්නේ මෙන්න මේ විද්‍යාවට. මයර්ස්. මයර්ස් විසින් තමයි හඳුන්වා දුන්නේ උණුසුම් කලාපයක් කියන වචනේ. ඒක ශ්‍රී ලංකාවත් උණුසුම් ජෛව විද්‍යත්ව උණුසුම් කලාපයට අයත්. හරි. කලින් අපි කතා කරේ ජෛව විද්‍යත්ව උණුසුම් කලාප කියන්නේ මොකක්ද කියන එක. ජෛව විද්‍යත්ව උණුසුම් කලාපයක් කියලා කියන්නේ ඒකදේශික විශේෂ අධික සාන්ද්‍රණයකින් එකසු සහ ඒවට අධික තර්ජනයක් ඇති වෙලා තියෙන ප්‍රදේශ ඒවා මයර්ස් විසින් හඳුන්වා දුන්න කෙනෙක් කියන්න ඕනේ. ඒ වගේම ශ්‍රී ලංකාව ජෛව විද්‍යත් උණුසුම් කලාපයක් කියලා ගන්නවා අපහු ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ බටහිර කඳුකර ප්‍රදේශ දකුණු ආසියාව තියෙන ප්‍රධාන වශයෙන් මේ උණුසුම් කලාප වලට ඇති කොටස් දෙයක් විදිහට ගන්නවා අපි. හරි ඊට පස්සේ අපි ඊළඟ පාර්ට් එකට මේ වීඩියෝ එකේ අවසාන පාර්ට් එකටම ළඟා වෙනවා. මේකදී අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්ම ජීවීන්ගේ නෂ්ට වීම නැත්නම් තර්ජනයට ජීවීන් ලක් වෙන නෂ්ට වෙන්නේ කොහොමද කියන එක. ජීවියෙක් නෂ්ට වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකයෙන් ජීවියෙක් අයින් වෙලාම යන එක. ඒ කියන්නේ ජීවියාගේ අවසාන සමාජිකයා මීමතින් තුරන් වී යාම තමයි අපි කියන්නේ නෂ්ට වෙලා යනවා කියලා. ජීවීන් නෂ්ට වීම ඇත්තටම ගත්තොත් ස්වභාවික ක්‍රියාවලියක්. හැබැයි වර්තමාන වෙනකොට ඒ ස්වභාවික ක්‍රියාවලිය නැහැ. සාමාන්‍යයෙන් වෙන්න ඕනේ නෂ්ට වීමක් වෙනවා.
මිනිස්සු ඊට පස්සේ නැති කාලේ ජීවි නැෂ්ට වුණා. ඒතර අපිට කියන්න පුළුවන් මිනිසා විසින්ම කරන්න දෙයක් නෙමේ. අලුත් විශේෂ ඇති වෙන්න ඉඳ සලසඳ ඒ ජීවි නැෂ්ට වීම සිද්ධ වෙනවා. දැන් ඊතර වර්තමාන වෙන්නේ ඩයිනෝසෝර්ලා හිටියානම් මිනිස්සු කියලා જાතියකුත් ඇති නොවෙන්න ඉඩ කඩක් තිබ්බා. මොකද ශීරපායින් ගොඩක් අඩු වෙලා ඉතා අර සංගවිච්ඡ නිශාචර අර බිම් කඩවලට නිකන් කොන් වෙච්ච ජීවීන් වගේ තමයි අපි හිටියේ සීරපායින් ඉස්සර හිටියේ ඩයිනෝසෝර්ස්ලා ඉන්න කාලේ. මොකද දැක්කම අල්ලා කනවනේ මාංශ භක්ෂණ ගත්තේ. මම මිනිස්සු බේරෙන්න ප්‍රතිපෙන් ඉඳ තිබුණා ඩයිනෝසෝර්ස්ලා හිටියා. ඒතර ඒගොල්ලෝ මෙහිමතින් ඉවත් වෙලා ගිය නිසා නව ජීවීන්ට ප්‍රමුඛ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් කෙසේ හෝ ජීවීන් නැෂ්ට වීම වර්තමාන වෙනකොට අධික ලෙස ඒ සීගතාව ඉහළ ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය අපි කියනවා මෙහෙම ස්වභාවිකව ජීවීන් පරිණාමය වන ශීඝ්‍රතාව හරි පරිණාමය වන ශීඝ්‍රතාව වැඩි කියලා මොනවටද නෂ්ට වෙන ශීඝ්‍රතාවට වඩා නෂ්ට වෙන ශීඝ්‍රතාව මේ වැඩි ලකුණ දැන් මේ පැත්ත වැඩි ඒකවල නමුත් වර්තමාන වෙනකොට මොකද වෙලා තියෙන්නේ මේක අනිත් පැත්තට හැරෙන්න බලාගෙන ඉන්නවා මොකද නෂ්ට වෙන ශීඝ්‍රතාව ගොඩක් වැඩි ජීවීන්ගේ මිනිස්සුගේ විද ක්‍රියාකාරකම් නිසා විශේෂයෙන් උබේ ජීවීන් ඊට පස්සේ කොරල් පරාශ්‍රිතව කඩවලාන ආශ්‍රිතව ජීවත් වෙන ඒ ජීවීන්ට විශාල බලපෑම එල්ලලා තියෙනවා. ඒ අනුව ප්‍රධාන වශයෙන් මේ නැෂ්ට වීම ජීවි නැෂ්ට වීම කියන කාරණේ සැලකිල්ලට ගන්න ඕනේ. ඒතකොට හැම ජීවියෙක් ගැනම එහෙම තර්ජනයක් තියෙනවා නම් එයාට අපි ලයිස්තුගත කරගෙන බලාගෙන ඉන්නවා. මෙයාට මෙයාගේ තත්ත්වය සංඛ්‍යාව කොහොමද වෙනස් වෙන්නේ? මෙයාට ලොකු බලපෑමක් තියෙනවද? එහෙම නැත්නම් සංරක්ෂණය කරන්නේ කොහොමද කියන එක මත මෙන්න මෙහෙම එකක් තියෙනවා මේක ඇවිල්ලා මේකේ IUCN කියලා කියන්නේ ඒකේ දිග නම වෙන්නේ මොකද්ද ස්වභාවය සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික සංගමය. එතන මෙයාලා විකුත් කරපු එකක් තමයි රතු දත්ත පොත කියලා කියන්නේ. මොකද්ද? Red Data Book රතු දත්ත පොත. RDB කියන්නේ ලංකාවේ තියෙන RDB නෙමෙයි හරි Road Development මොකද්ද තියෙන්නේ ඒක නෙමෙයි. හරි. Red Data Book රතු දත්ත පොත විකුත් කරලා තියෙනවා IUCN එක විසින්. ඒ තුල සියලුම අර වගේ ජීවීන්ට නැත් ජීවීන් හැම කෙනෙක්ම දක්වලා තියෙනවා එයාලට ඇතිලා තියෙන තර්ජන මොනවද කියන එක පදනම් කරගෙන මේ වෙද්දි ලෝකෙන් අයින් වෙලා ගිය පොය කවුද අපිට දත්ත තියෙන අයින් වෙලා ගිය පොය කවුද ඊට පස්සේ වනමේ නෂ්ටු කියලා අපි ඒවා එක එකක් දැන් සලකා බලමු. යනවා මෙතෙන්දී අපිට ප්‍රධාන වශයෙන් මේ වගේ වෙන් කරන්න පුළුවන් උඩින්ම නෂ්ට වූ ජීවීන් සහ තර්ජනෙට ලක් වූ ජීවීන් කියලා. නෂ්ට වූ ජීවීන් අපව වර්ග දෙකකට බෙදෙනවා නෂ්ට වූ සහ වනමේ නෂ්ට වූ කියලා. දැන් මේ දෙකේ වෙනසක් තියෙනවා මොකද්ද කියලා බලමු. නෂ්ට වෙලා කියලා කියන්නේ විශේෂයක අවසන් ජීවියා. අවසන් ජීවියා මෙහිමතින් තුරන් වී යාම. මෙහෙම තමයි අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වීම දෙන්නේ. නෂ්ට වූ විශේෂයක් කියන මොකද්ද කියලා අහුවොත් අර විශේෂයක අවසාන සමාජිකයා මෙහිමතින් තුරන් වී යාම තමයි නෂ්ට වීම කියලා කියන්නේ. නෂ්ට වූ ජීවියෙක් කියලා ඊට පස්සේ සලකනවා. මේකට උදාහරණ විදියට ඩෝඩෝ. ඩෝඩෝ කියලා පක්ෂියෙක් හිටියා. ඒ හිටියා කියලා දන්නේ කොහොමද? ඒ පොසිල තියෙනවනේ. ඊට පස්සේ මැමත්. මැමත් කියන කෙනා ඊට පස්සේ ඩයිනෝසෝර්ස්ලා. ඒ ගහේ වඳ වෙලා ගිහිල්ලා තියෙනවා. නෂ්ට වූ විශේෂ විදිය තමයි අපි සලකන්නේ. ඊට පස්සේ වනමේ නෂ්ටු කියලා කියන්නේ මොකද්ද? මොනි මම ඒකට අර්ථ දැක්වීම කියනවා අර්ථ දැක්වීම කියලා ඊට පස්සේ අපි මොකද්ද කියලා බලමු. මේකද අපි මෙහෙම කියනවා යම් ජීව විශේෂයක් ස්වභාවික වාසස්ථාන වලින් බැහැරව. ස්වභාවික වාසස්ථාන වලින් බැහැරව වගා කරන හෝ වගා කර ඇති එහෙම නැත්නම් සිර කර ඇති එහෙම නැත්නම් ස්වභාවීකරණය කර ඇති ස්වභාවීකරණය කර ඇති තත්ත්වයටදී හරි කෘත්‍රිම තත්ත්වයටදී පමණක් හමු වෙන නැහැ ඒ කියන්නේ ස්වභාවික වාසස්ථාන වලින් බැහැරව යම් ජීවි විශේෂයක් වගා කර ඇති හෝ සිර කරන ලද හෝ ස්වභාවීකරණය කරන ලද ප්‍රදේශයක ජීවත් වෙනවා නම් පමණක් අපිට දකින්න හම්බ වෙනවා නම් ඒ වගේ කටියට අපි කියනවා වනමේ නෂ්ට වූ ජීවි කියලා. ඒ කියන්නේ මොකද්ද කියන එක මෙහෙමයි. එයාගේ ස්වභාවික වාසස්ථාන පිළිබඳ වනාන්තරයක් කියලා. දැන් වනාන්තරයේ ඒ ජීවිය නැහැ. හරි? එහෙම වෙන්න තියෙන කොහොමද? ඒ කියන්නේ මෙහෙම යම් කිසි ජීවියෙක් කොන්නේ ඉන්නවා. එයාට ලොකු තර්ජනයක් තියෙනවා කියලා අපිට පේනවා. හරි? ඒ ජීවියගේ මුළු ජීවි විශේෂයටම ඉන්නේ ඒ වනාන්තරය තුළ ඉන්න ජීවීන් දෙන්නෙක් හෝ තුන්දෙනෙක් වගේ ප්‍රමාණයක් කියලා හිතන්න එකමට. එතකොට වෙන කිසිම පරිසර පද්ධතියක අපිට දත්ත නැහැ ඒ ජීවිය ඉන්නවා කියලා. සතෙක් කියලා නෝ ගෙම්බෙක් කියලා හිතන්නකෝ.
එතකොට අපි මොකද කරන්නේ මේ ජීවියව අරගෙනේනවා වෙන් කරගෙන මේ ජීවීන්ගේ ඉන්න ප්‍රමාණය ඔක්කොම සියල්ලම අපි වෙනම අරගෙනේනවා මොකද බැරි වෙලා හරි එක්කෝ විලෝපිකයේ ග්‍රහණයෙන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ මේ ජීවිත කාලය වෙලා හරි මිය ගියෝ ඒ ජීව විශේෂයෙන්ම අපිට ආය දකින්න හම් වෙන්නේ නැහැ කියන්නේ මෙතන ඉන්න කෙනෙක් ටක් ගාලා මෙතෙන් දෙන්න පුළුවන් මෙතන ඉන්න කෙනෙක් වහාම මෙතෙන් දෙන්න දෙකට තියෙන වැඩි ගොඩක් වැඩි හරි ඒ නිසා අපි කරන්නේ මොකද්ද ඒ ජීවය වෙන් කරගෙන අරගෙන ඇවිල්ලා එයාව එක්කෝ සිර කරලා තියෙනවා සත්වෝදයානයක වගේ තියෙනවොන්න අපි කියන්නේ සිර කරලා තියෙනවා කියන්නේ එහෙනම් තමයි ස්වභාවීකරණය කරනවා හරි ගෙනල්ලා ඊට පස්සේ ස්වභාවීකරණයක් කරනවා ස්වභාවික පරිසර පද්ධතියකට එයාව ඇතුල් කරනවා අපි එක්කෝ එයාව අභිජනනය කරලා එහෙම නැත්නම් ඥාන තාක්ෂණය වගේ නව ජීවීන්ට එක ලබා දීලා ඒගොල්ලන්ගේ තියෙන විශේෂ ඥාන ස්වභාවීකරණයට ලක් කරනවා එහෙම නැත්නම් ශාකයක් වගේ නම් වගා කරනවා හරි ගොඩක් අඩු වෙලා තියෙන ඖෂධීය පැලැටියක් වගේ නම් අපිට පුළුවන් ගෙනල්ලා වගා කරන්න විවිධ ක්‍රම භාවිතයෙන් කෘත්‍රිම පාලනය කරපු තත්ත්වයක එයාට සමාජ අර වනාන්තරයේ ස්වභාවික පරිසරය එයාට තරහ කරන්න බැරි වෙන්න පුළුවන් අනිත් අය එක්ක ඉතින් අපි මොකද කරන්නේ එයාට වෙනම ගෙනල්ලා අවශ්‍ය තත්ත්ව වෙනම දීලා එයාව වගා කරනවා ඔන්න ඔය වගේ කරලා අපි එයාව එයාගේ නෂ්ට වීමෙන් වළක්වලා තියාගන්න එක තමයි අපි කියන්නේ වනමේ නෂ්ටෝ ජීවීන් කියලා එයාගේ ස්වභාවික පරිසරය එතකොට හම්බෙන්නේ නැහැ උදාහරණයක් විදිහට මේකට අපි ගන්නවා she shells දිවෙන ඉන්න යෝධයෙක්වා හරි she shells දිවෙන්නේ යෝධයෙක්වා කියන සත්‍යය අපි මේ වනමේ නෂ්ටු ජීවියෙක් විදිහට තමයි ගන්න. ඒතර මෙයා ඉතන ලෝකෙට වනමේ නෂ්ටු ජීවියට ඉන්නේ නැහැ. ගොඩක් ඉන්නවා. අපි ගන්නෙ මෙයා ඉතරයි. තව ඉන්න අය දාන්න බෑ. වදීලා තියෙන සිලබස් එකේ මෙයා ඉතින් එයා පාඩම් කරනවා. ඊළඟට තර්ජනයට ලක් වූ ජීවීන් මෙන්න මේ විදිහට වර්ග තුනකට අපි බෙදනවා අතිශය අන්තරායට ලක් වූ සහ අන්තරායට ලක් විය හැකි. මේක ඔයගොල්ලෝ මේක බලා ගන්නකොට අනිවාර්යයෙන් මේ සංකේතයත් එක්ක පාඩම් කරගන්න EX EW ඊටවසේ CR කියන critically endangered. ඒකදී අපි හඳින්නීමක් දෙන්න අපිට පුළුවන් වෙනවා මෙහෙම නෂ්ට වීමට යම් ජීවියෙක නෂ්ට වීමට අතිශය ඉහළ අවදානමක් හරි අතිශය ඉහළ අවදානමක් මොකටද අතිශය ඉහළ අවදානමක් තියෙන්නේ නෂ්ට වෙන්න නෂ්ට වෙන්න අතිශය ඉහළ අවදානමක් තියෙන ජීවණයක් නේ උඩ ගොඩක් තර්ජනයට වැඩි ඒ කියන්නේ අතිශය අන්තරායක ලක් වූ කියන්නේ එහෙම ජීවින්න තමයි CR කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ජීවීන් දෙන්න දුම්බර ගල්පර දියමැඩිය සහ මහා මඩු ශාකය මේ දෙක ඔයගලගේ පොතේ දීලා තියෙනවා ඒ නිසා මේ දෙක විතරක් අපි පාඩම් කරනවා හරි තව CR ජීවීන් ඕන තරම් ඉන්නවා ලංකාව තුල ඕන තරම් ඉන්නවා හරි මේව කට්ටි ඊට පස්සේ අන්තරායට ලක්කෝ දැන් මේගොල්ලෝ ස්වභාවික පරිසරයේ ඉන්නවා තාම හරි අපි වෙන් කරගෙන අරන් ඇවිල්ලා නැහැ තාම අපි මේගොල්ලෝ දිහා ඇහැ ගහගෙන ඉන්නවා මේගොල්ලන්ට මොකද වෙන්නේ කියලා හරි අඩු වේගන යනවා නම් විශේෂයෙන් කීප දෙනෙකුට විතරක් සීමා වුණා ටක් ගාලා අපි එයාලා එතනින් වෙන් කරගෙන අරන් එනවා ඒ ජීව විශේෂය. ඒතකොට මේ තත්ත්වයෙන් මෙහාට පරිණව ජීවින්නේ. පරිණව කියන්නේ අන්තරායට අතිශය අන්තරායට ලක් වෙච්ච කට්ටිය දැන් වනමේ නෂ්ට වූ තත්ත්වයට පත් වෙනවා. එහෙම වෙන්න පුළුවන්. අන්තරායට ලක්වෝ කියලා කියන්නේ නෂ්ට වීමට ඉතා ඉහළ. ඉතා ඉහළ අවදානමක් ඇති. ඒකට උදාහරණ ජීවීන් විදිහට අපි ගන්න පුළුවන් ආසියානු අලියා හරි. අපේ ඉන්න අලියා නිකම් අලියා නෙමෙයි ආසියානු අලියා. අපහු වෙසක් කෝපීට් කියන ශාකය සතෙකුයි ශාකයකුයි යන්න තමයි දීලා තියෙන්නේ ඒගොල්ලෝ උදාහරණ. එතකොට මේ දෙක ඔයගොල්ලෝ මතක තියාගන්න. අලිය ඉතා ඉහළ අවදානමක ඉන්නේ හරි. ලේසි නෑ. එන්ඩේන්ජර් මට්ටමේ EN වලින් යව පෙන්නුම් කරන්න. අන්තරායට ලක් විය හැකි කියන්නේ ඉහළ අවදානමක්. හරි නෂ්ට වීමට ඉහළ අවදානමක් ඇති ජීවීන් ලෙස අපිට කියන්න පුළුවන් අන්තරායට ලක් විය හැකි වල්නරබල් කියන එක VU සංකේතයෙන් පෙන්වන අය ඒක උදාහරණ විදියට සතා ඉන්නේ පුංචි දෙන ශාක්‍ය විදියට බටර් කප් ශාක්‍ය අපිට ගන්න පුළුවන් උදාහරණ විදියට එතකොට ඔන්න ඔය ටික මේ විදියට ඔයගොල්ලෝ අහුවක් හදාගෙන දාගත්තා නම් ඔය කරුණු ටික නේ ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ නම් මේ ටික මේ විදියට දාගත්තා නම් හරි වෙන වෙනම තියෙන කරුණු ටික තව මේක ලේසි ඔයගොල්ලන්ට තර්ජන ලක් වූ ජීවීන් පාඩම් කරන්න මෙන්න මෙහෙමයි කොයි විදියට ආවෝ අතිශය ඉහළ ඉතා ඉහළ ඉහළ අර අපි කියන්නේ ওই පොඩි කාලේ දාන්නේ නේද අර ලොකු වඩා ලොකු ලොකුම කියලා නේද? ඒතර මේක biggest EST දාන එක. මේක bigger වඩා ලොකු. මේක big. අන්න ඒ වගේ තමයි. හරි. ඉහළව දානවා, ඉතා ඉහළව දානවා, අතිශය ඉහළව දානවා. පියවර තුනෙන් ගානට කල්ප ගන්න පුළුවන්. ඒතර උදාහරණ දෙක ගාන මතක තියාගන්න මේකට එකයි මේකට ඉතින් වන්ද වෙච්ච ජීවීන් දන්නවා නේද? හරි.
එහෙනම් එතනින් ඒ නෂ්ට වීම ජීවීන් නෂ්ට වීමට අදාළ කොටසත් මේ වීඩියෝ එකේ අවසන් වෙනවා. ඊළඟට ආපහු අපිට ජීවීන් කාණ්ඩ කීපයක් කතා කරන්න තියෙනවා. රේක දේශික දේශීය ඒ වගේ දේවල් ටික ඒක අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් මේ වීඩියෝ එක හම්බ වෙනකන් සිල් දනටම අයබෝ.